හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් කොහොමද? ඉතින් තවම එන ගමන් ඉන්නේ. පූල් එකක් තියෙනවා, නිකන් බලන්න. පූල් එකක් ගන්න බලන්න. හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් දෙන්නේ නැති ලේසි වෙන්නේ නැහැ, ලේසි වෙන්නේ නැහැ. අපිත් හොඳින් ඉතින් හොඳින් ඉන්නවා, හොඳින් ඉන්නවා. පොඩ්ඩක් වැඩ වැඩි වුණා. මේ දවස් දෙක තුනේ මේ විභාගේ අමාරු වෙනවා කියන්නේ. මම මේ නිකන් දාපු එක අපි ඉස්සරහට බලමු. මම කරලා මම කරන්න එක අදාළ නැහැ. හරි. ඉතින් මේ අද අපි මේ ඇවිල්ලින් දැන් මෙතන 30ක් වෙනවද වනේ. දිනොත් කීප දෙනෙක් දැන් අඩුයි නේ තව. ඉස්සරහට මේ කට්ටිය විතරක් අපි කියන්න ඕනේ නේ, වෙන අවශ්‍ය නැහැ නේ. ඉතින් එහෙම මේ ඒ කියන්නේ නිකම් දෙන එකක් නිසා එහෙම නැතුව ඇති. ඒ හින්දාකින් මේ මතක් තිබුණ නෑ එහෙම. මේ මේක අර කරන්නෙම දැන් ඉස්සරහට මෙහෙම ගිහිල්ලා කට්ටිය ආවේ නැතුනොත් මම කරන්න මොකද? මට මේ ක්ලාස් එකේ ළමයින්ට උත්තර ලියවන්න වෙලාව හරි අඩුයි නේ. එතකොට ක්ලාස් එකේ ළමයින්ට විතරක් ගෙනවා මම කරනවා. වැඩි දින උන්ටත් දැන් එහෙම ගාණක් නෑ. නිකන් දෙනියෝ කාටවත් අදාළ නෑ. මෙතන ඉන්නවා ක්ලාස් එකේ ළමයි කීප දෙනෙක්. ඒ ඇරෙන්න අඩුයි නේ. ශ්‍රීමාලි, දින්රුක්ෂි, ගීතා, කාවින්ද්‍ය. කාවින්ද්‍ය අපි කාවින්ද්‍ය දන්නේ නැහැ. නෙත් මිලා ඉන්නවා කීප දෙනෙක්. දසුන් දසුන් නිසල ඉන්නවා. නිපුනි අපේ නිපුනි දන්නේ. එකම නම් දිනා ඉන්නවනේ. අපේ නිපුනිලා 3 දෙනෙක් විතර ඉන්නවා. සුබෝධ අලංකර හඳුරු ඉන්නවා. හෂිනි ඉන්නවා. එච්චර. වෙන ක්ලාස් එකේ ළමයි අනිත් කට්ටිය කො? උන්ටත් තෝරන්නේ නැහැ. මෙහෙමයි. සමහර අය ක්ලාස් තියෙනවා. ඒක මම දන්නවා. දැන් මේ හැමදාම ඉන්න බෑනේ. ක්ලාස් තියෙනවා. ඒගොල්ලෝ මම දන්නවා. ඒක මට කියලා තියෙනවා. මම දන්නවනේ. දැන් මේ දාලා තියෙන ගොඩ දෙනෙක් ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඉතින් අර සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මෙතන මේ 300කට වැඩි ඉන්නවනේ. කියන්නේ මොකටද ගෲප් එකේ ඉන්නේ? මට ඒක හිතා ගන්න බෑ. ඉන්නේ මේක ගෲප් එකේ. ඕන නැහැ නේ ඒක ඉන්න. එතකොට මට තව පුළුවන් ඒක ෂෙයා කරව ගන්න. හරි. එතකොට එන ළමිට හත් තව මෙන්තර ගන්න. මං ඉච්චර උනන්දුවක් දක්වන්නෙත් නැහැ ඒක ෂෙයා කරන්න. මේ මොකද 300ක් විතර ඉන්නවනේ. ඔය ටික ආවම මද එහෙම අවශ්‍ය නැහැ නේ කියලා මම එහෙම ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අර එන ළමෙක්ට හරි තව කාට හරි chance එකක් හම්බෙන්න තියෙන එකක් වෙන්න පුළුවන්. එහෙම. ඉතින් මෙතන ඉන්නවා මේ මගේ class නොයන කොට දෙන්න. කියන්නේ බව අති බහුතරයක් class නොයන අයනේ දැන් මෙතන ඉන්නේ. අනුෂත් ඉන්නවනේ. මේ එහෙම ඉන්නේ. ඉතින් එහෙම මම එහෙම මේ දැන් මගේ class එන්නේ නැද්ද? ඒ හින්දා මම ඕගලන්ට කරන්නේ නැහැ. එහෙම එකකුත් නැහැ නේ. නේ? ඒකක් නෑනේ. මම දන්නවා පැහැදිලිවම. දැන් ගොඩක් ළමයි මට මැසේජ් කරලා ක්ලාස් එක යන්නේ කාටද කියලාත් මට කියලා තියෙනවා. ඉතින් මම ඒ ක්ලාස් එක හොඳයි ඒක කියලා මම කතා කරලා තියෙන මෙතන ඇස් මෙහෙම ළමයි. ඒක මේ මගේ එකට එන්න කියලා මේකක් නෙවෙයිනේ මේ. මේකක් නෑ. එන්න නැති අයට කරන්න හැගෙන එකකුත් නෑ. මේක අර පොදුයි අපි හැමෝටම වැදගත්. ඉතින් හැමෝටම මේ අර මට මේ වෙලාවේ ෆ්‍රී. ඒක තමයි ගොඩක්ම තියෙන මේකට හේතුව. සතියේ මට මේ වෙලාව ෆ්‍රී ගොඩක්. ඉතින් ඒක නිසා මේ අද ක්ලාසස් හතරක්ම කරගෙන දැන් අද හවස අපි 20යි 24 පටන් ගත්තා. ඉතින් මට දැන් මේලා ෆ්‍රී නිසා මම ඔයගොල්ලොත් එක්ක පොඩක් සාකච්ඡා කරා. ඒක මටත් හොඳයි. මාත් ආයේ රීෆ්‍රෙෂ් වෙනවා. ඔයගොල්ලොත් රීෆ්‍රෙෂ් වෙනවා. මේක හොඳ වැඩක්. මේක හරියට කරොත් කට්ටිය එකතු වෙලා මේ ක්ලාස් එකට ගින්න ගන්න නෙමෙයි නේ. ඔයගොල්ලෝ යන වෙන යන ක්ලාස් වල ඒක හොඳ නැද්ද? මේකද මම මුත් මේක කියන්න යන්නේ නැහැ නේ. ඉතින් ඔයගොල්ලෝ ඒක හොඳයි. ওই ක්ලාස් එකක් තමයි ප්‍රශ්න. ඒක නෙමෙයි මෙතන තියන්නේ. අර අපි එකතු වෙලා මේක කරමු. මොකටද මේක chance එකක්? මේක මට හුරු වුනේ, අපිට හුරු වුනේ කැම්පස් එකෙම තමයි. අපි රට පහක්වත් බලාපොරොත්තු නොවි අපේ ජූනියර්ස්ලා අපේම බැජ් එක ගෙවන්න කුප්පි කරලා දින අම්මා. කුප්පි කරලා අපි දන්න දේවල් කියලා දීලා දෙන ඉතින්. අල්ලි වල නෙමෙයි ඒවා කරන්නේ. මේ මේකක් නෙමෙයිනේ. මේක මේ කරන්නේ අපේ දැනුම. ඔයයි මායි එක මට මේකලා අපි සාකච්ඡා කරගෙන අපේ තියෙන දැනුම ෂෙයා කරගෙන මේක තමයි කුප්පියක් කියන්නේ. ඒකද මේකට කුප්පිය කියන්නේ? අල්ලි අරන් කරන්නේ නැහැ නේ මේකනේ. එහෙම එකක් මේක. ඒ නිසා මේක කියලා කරමු. උත්තර ලියමු. දැන් අද මම එහෙම එකක් පටන් ගන්න තමයි මිල හැටි. අපි MCQ කරලා හරියන්නේ නැහැ. කොට දෙනෙක්
කිව්වා මේ අපි උත්තරත් ලියමු මේක ඇතුලේ කියලා ඉල්ලුවා. ඉතින් අපි ලියමු. අපි එකතු වෙලා ලියමු උත්තර. එහෙනම් ඉතින් බැරි අපුනේ. කරන්න බලන්න. උත්තර ලියමු. ප්‍රශ්න තෝරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න වලට උත්තර දෙමු. රචනා ප්‍රශ්න තියෙනවා 1000කට වැඩියෙන් ඉන්න තියෙනවා නම් මේව මේ සල්ලි දීලා ගන්න ඕනේ වනේ මේ තමයි. ඒකත් මේ මම පෙන්නලා නේද? ඉවත් කරලා පොත මේකත් හදලා ඉවරයි ඒකිට. 500ක් තිබුණනේ. සතියෙන් මම 1000ක් ගැහුවා. දැන් කියන්නේ මේ ෆාස්ට් පේපර්ස් ප්‍රශ්න ටික එකතු කරා. ඒතර සාමාන්‍යයෙන් ඒ ටික ට්‍රික් එක ගත්තාම 1000ක් වෙනවා. 500ක් තියෙනවා මෙතන. ටර්ම් ටෙස්ට් තමයි මම හදපු අනුමාන ප්‍රශ්න. මේ පොතේ. මේකට අර ෆාස්ට් පේපර්ස් 2011 ඉඳලා එකතු කරා. ඒකත් එක්ක තමයි මේ 1000ක් විදිහට ප්‍රශ්න රචනා ප්‍රශ්න තියෙන්නේ නැහැ. 500 කියන්නේ දිනුනේ. ඒක සතිය වෙනකොට 500 දිනුනේ. එහෙම. ඒකයි තව ටිකක් එකතු කරා තියෙනවා. කරලා ෆාස්ට් පේපර් කරලා ඔක්කොම මෙතන දැන් එකට එකතු කරලා දාලා තියෙනවා. හරි. MCQ එක ගත්තොත් MCQ එක තාම හදලා ඉවර නැහැ. සමහර ඇව්ව මේක ගන්න බැයිද? ගන්න තියෙනවද? තාම හදලා ඉවර නැහැ මේක තේ හදාගෙන යනවා. මම හදාගෙන යනවා මේ මොකද මේක හදන්න ලොකු කාලයක් යනවා. තමයි මම කලින් කිව්වගේ ප්‍රශ්න. අපි නම් MCQ ටික ටිකක් කතා කරමු. ඊට පස්සේ රචනා ප්‍රශ්නට යමු. අද පොඩ්ඩක් අපි පොඩි වෙනසක් කරලා බලමු. අපි මම හිතන්නේ කතා කරලා තියෙනවා මේ වෙනකොට 130ද? එදා කතා කරේ. දාන්න බලන්න කවුරු හරි මට මතක 130 වගේ එදා අන්තිම කතා කරේ කසේ 32 මේ මම ඕගලන්ට කිව්වා කොළ ටිකක් පරණ පොතකින් හරි ගමන් කොළ ටිකක් එකතු කරගෙන හදා ගන්න පොඩි මේ ස්ටෙප් එකක් ගහලා කොළ මිටියක් පොඩි කොළ 20ක් විතර වගේ තියෙන හදාගන්න කියලා කිව්වා. ඇයි? එහෙම කරනා ඉන්නව මෙතන. මේ ඒක හදාගන්න කිව්වේ අපි මේ කරගෙන යන්නේ මොළේ ඉඳලානේ. එතකොට ඔයා මේ අපි සාකච්ඡා කරන්නේ මේ අතිරේකව කතා කරන දේවල් මේ හැම වර්ණයකදීම අපි එකතු කරගන්න දේවල් අර නෝට් අස්ස ලියන්න යන්න එපා. ක්ලාස් වල ඒක මිස් කරගන්න එපා. ඉතින් අවශ්‍ය නැහැනේ. ඒ ක්ලාස් වල නෝට් දීලා තියෙනවා. කරන්න එපා. දැන් මගේ ළමයි වුණත් මේ ක්ලාස් එකේ නෝට් එක මිස් කරන්න යන්න එපා මේ. එම නෙමෙයි වෙනමම මේ පේපර් ක්ලාස් එක ඇතුලේ නෝට් එකක් යක් නෝට් එකක් කියන්නේ අර අපිට අතිරේකව ගන්න තියෙන ඒවා නෝට් වලින් ගන්න හම්බෙන්නේ නැතිවනේ අපි මේකේ කතා කරන්නේ නෝට් එක නෙමෙයිනේ නේ මගේ ළඟ තියෙනවා එතකොට ඒවා මේ පොළ එක මේ ප්‍රශ්න අංකෙත් එක්ක ලියන්න යන්න අපි මේ කරන ප්‍රශ්න අංකෙත් එක්ක ඒ කියන්නේ මොකද්ද දැන් මම උදාහරණයක් කියනවා ආකාශස්ත කියන දීව දෙවිවරු ගැන කියනවා කියන්නේ ඔයා දන්නේ නැහැ කියන්නේ දන්නේ නැති එක ආකාශස්ත දෙවිවරු නැත්නම් ඒ කියන්නේ කොටස් ආකාශස්ත භූමස්ත අන්තරීක්ෂ කියලා ඔය තුන දන්නේ නැහැ නම් ඔයා දිනන ඔය ඒක ප්‍රශ්නාන්ති දාලා එතකොට මේ පාඩ කවදා හරි මේ PDF එක හම්බුණත් එහෙම නැත්නම් මේ පොත හම්බුණත් ආය යමු කිසි ප්‍රශ්නයක් නැහැ නේද ඒක බලලා සම්පූර්ණ නෝට් එකක් ඔයගාව තියෙනවා නෝට් එකක් කියන්නේ හම්බෙන්නේ නැති ඒවා ඒ කියන්නේ ඔයාට මගේ ක්ලාස් ආවත් වෙන කොහේ හරි ක්ලාස් ගියත් ඒ ටික හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ හේතුව ඒ හැමදේම හැම ගුරුවරයෙකුට ක්ලාස් එක ඇතුලේ කතා කරන්න වෙලාවක් නැහැ. හම්බෙන්නේ නැහැ නේ. ඒකනේ. ඉතින් ඒ නිසා තමයි මේ ජීවිතේ මෙහෙම කතා කරන්නේ. හරිනේ. එහෙනම් අපි යමු අපි අන්තිමට කතා කරේ මේ ඍග්වේදයට අනුව හිරුසඳු තාරකා බලාකුළු කියන ඒවා අයිති වෙන්නේ මේ මොන මේ අංශයකද නැත්නම් මොන දිව්‍ය මණ්ඩලයකද මේ මණ්ඩල කියලා කියන්නේ මොන දිව්‍ය මණ්ඩලයකද කියලා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ආකාශස්ත භූමස්ත අන්තරික්ෂ අහසට අප සැමට ඒකදී අපි කතා කරා මේ මේවා අයිති වෙන්නේ ආකාශස්ත කියන මේ දිව්‍ය මණ්ඩලයට නැත්නම් දිවි ස්ථානයට එතකොට මේ මේ මේකම HT බස්නායක මහත්මයා ඉදිරිපත් කරලා තියෙනවා පෘථුවි අන්තරික්ෂ දසපුස්තාන කිය සමහර විට ඔයගොල්ලෝ ඉගෙන ගතිය දසපුස්තාන කියලා අන්තරික්ෂ නැතුව එහෙම සෝරි මේ මොනවද භූමස්ත කියන එක වෙනුවට දසපුස්තාන ඒක ප්‍රශ්නයක් නැහැ ඒකේ ඒ අදහස ඉදිරිපත් කරන්නේ දසපුස්තාන කියන අදහස දෙන්නේ මේ HT බස්නායක කියන මහත්මයා හරිද එතකොට ඔය මෙන්න මේ කියන පෘථුවි අන්තරික්ෂ සහ දසපුස්තාන පිළිබඳව අපි ওই සිංහලෙන් ගොඩක් මාර්ගෙ තියෙන්නේ හිරු සඳු තාරක එහෙමනේ ওই ආකාශස්ත කියන එකට අරන් තියෙන්නේ හැබැයි මේ බස්නායක මහත්මයා මෙහෙම කියේ පෘථුවි කියලා කියන්නේ පෘථුවි කියන මුල් කොටස ඇතුළත නේද මෙයා මෙයා ඉදිරිපත් කරන්නේ පෘථුවි අන්තරීක්ෂ දසපුස්තාන කියන තැන හරිද පෘථුවි
අන්තරීක්ෂ දස පුස්තාන බස්නායක මහත්මය. පෘථුවි කියන එක ඇතුලේ කතා කරන පෘථුවිය ඊට පස්සේ අග්නිහවත් ගින්න සෝම බ්‍රහස්පති ගංගා. මෙන්න මේවා පිටලා තියෙන මේ පෘථුවි කියන කොටස ඇතුලේ කියන මෙයා ඉදිරිපත් කරා. මොනවද මේ බස්නායක මහත්මයා කියන මේ කොටස් තුන පෘථුවි අන්තරීක්ෂ දස පුස්තාන. අපි ඉගෙනගෙන තියෙනවා මේක මේ විදිහට ආකාශස්ථ භූමස්ථ අන්තරීක්ෂ. එහෙමනේ නේ? බස්නායක මහත්මයා ඉදිරිපත් කරනවා පෘථුවි අන්තරීක්ෂ දස පුස්තාන. පෘථුවි කියන එක ඇතුලේ තියෙන්නේ පෘථුවිය අග්නිය හෙවත් ගින්න සෝම බ්‍රහස්පති ගංගා වන්න ආදී දේව. පෘථුවිය තුළ. අන්තරීක්ෂ කියන මේ මධ්‍යස්ථ අවස්ථාව නම් මේ මැද තියෙනවා ඉන්ද්‍ර රුද්‍ර ඉන්ද්‍ර රුද්‍ර වායු පරිජන්‍ය පරිජන ගැන මම ඉදා කතා කරානේ. පරිජන්‍ය කියන්නේ වැස්සට සැඩ සුළඟත් එක්ක ඉන්න වැස්සට පහුගිය දවස්වල ආවේ මේක. ඊගාවට යාතේ විශාල ආයුධයක් තියෙනවා පරිජන්‍ය ගැන අපි කතා කරානේ ඊයේ සතිය කතා කරා. එතකොට මේ අන්තරීක්ෂ කියන කොටසේ ඉන්ද්‍ර රුද්‍ර වායු පරිජන්‍ය ආප මාතරිෂ්වාන් කියන මෙන්න මේ දෙවිවරු ඉන්නේ. අපි මේ පන්ති ඇතුලේ සාකච්ඡා කරලා තියෙන ඔය ආකාශස්ත භූමස්ථ අන්තරීක්ෂ පමණයි නේ. හැබැයි මේවත් තියෙනවා මේකත් දැනගෙන දැනගන්න ඕනි. හරි වැදගත් නේ. ඊගවට දසපුස්තාන කියන අවස්ථාවේදී මේ දුෂ් දයන්න යංශය යු දුෂ් කියන දෙවියන් වරුණ දෙවියන් මිත්‍ර සූර්යා ඌෂාන් විෂ්ණු අදිති ඌෂා ඌෂා කියන උදෑසනට අධිපති දෙවඟනනේ ඌෂා මේ කියන දෙවිවරු ඉන්නවා දස පුස්තානේ කියන කොටස. ඒතර මේ ප්‍රශ්නය අනුව ගත්තාම හිරු සංතාරකාවලා කියනවා තියෙන්නේ අපි ඉගෙන ගන්න තියෙන කොටසෙත් එක්ක ආකාශස්ත කියන කොටසේ භූමස්ත කියන එකේ තියෙනවා ඇලදොල ගංගා ඊවනේ නේ අන්තරීක්ෂයේ තියෙන්නේ වලාකුළු වැස්ස මේ වගේ දේවල් නේ. එහෙනම් අපි එමු 133 ජටිල සම්ප්‍රදායේ ලක්ෂණයක් නොවන්නේ මිතුමද? මොකද්ද මේ ලක්ෂණය? බල්ලෝ ටික පටන් ගන්න. තොයිලි වටන. උත්තර දා මට දිලෙත්තුව ජටිලයි. ඇයි මේක වරද්ද ගන්නේ? බලන්න ජටිලින්ගේ ලක්ෂණ ලිස්ට් එකක් තියෙනවා. අනහරි හෂර්ගෙන් උත්තරයක් තියෙනවා. මේ ජටාමරළු දරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ජලාශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. අපිට හොඳ උදාහරණ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප මම මතකයි. ගංගා ආශ්‍රිතව තමයි හිටියේ. ඒගොල්ලන්ගේ ජටාමරළු පාර කරලා යවනකොට ඒව දකින්න ඒ සිද්ධියත් එක්ක හොඳට මීට. රහත් බව පිළිගන්න. ජටිලයි. රහත් බව පිළිගන්න. හැබැයි මේ අඳුන් දිවිසම් දරනවා. අඳුන් දිවිසම් කියන්නේ මේ කොටි හැමෙන් අරෙමින් හදාගත්ත ඇඳුම් භාවිත කරන පිරිසක් නෑ. මොහොමත් මේ සමහර බොහෝ ජටිලින් ඉඳලා තිනවා මේ නිර්වස්ත්‍ර. ඔයගලගේ නම දාගන්න අනිවාර්යෙන්. එහෙනම් මම මෙතන ලයින් කළා. නමක් නැති වෙන්නේ බෑනේ නේ. කවුරු හරි කමක් නෑ මොන හරි කියන නමක් දාගන්න. කවුද කියලා දන්නෙත් නෑ. මොකද මෙතන ළමයිනුත් ඉන්නවානේ නේ. ඒ නිසා හැමෝම නම දාගන්න අනිවාර්යෙන්. නම නැති කට්ටිය අයින් කරනවා. හරි නමක් දාගන්න. ගෙදරට කියන නම හරි ගවන්න නැහැ. තියෙනවද නමක් නේ? හරි. මේ ඊගාවට අපරිමිතව දුක් විඳීමෙන් දුක් බහැර කළ යුතුයි කියලා ඒකට පිළිගන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ මේ අත්කලමතානියෝගයේ ප්‍රගුණ කියන අධික ලෙස ශරීරයේ දුක් වීම තුළින්ම නිවන ලබන්න පුළුවන්, මුක්තිය ලබන්න පුළුවන් කියලා මේක විශ්වාස කරන්නේ නැහැ. මේගොල්ලෝ විශ්වාස කරා උදක පාරිශුද්ධිය, අග්නි පාරිශුද්ධිය වගේ දේවල් විශ්වාස කරා. ඒ වගේම රහත් භාවය පිළිගත්ත පිළිස්සු නේ. හරි නේද? එහෙමනම් හතරවෙනි එක නේද උත්තරේ ඉන්නේ? හතර බලන්න. ඒ වගේ තැන් වරද්ද ගන්න එපා. මේ පොඩි සරල ඒවා ඉන්නේ. අමාරු නෑ.
සොධර්ම පිළිබඳව සඳහන් වන්නේ. සරලයි මේකත් නේ. නිකන් කියන්න බලන්න දෙ තුන් දෙනා. සොධර්ම ගැන තියෙන්නේ. නිවන ඉතින් කාට පාඩන්නේ අපිට දෙ තුන් පාරක් අහුණා. පාස්සේ ළමයින්ට මෙච්චර දහහක් ඇඩ් වෙන්න බැරුණ ඉඳලා තින් මට කිව්වෙත් නෑ ගත්තේ. මම ඒක තමයි මේ ලින්ක් එක වෙනස් කරලා මේ දැම්මේ. ඇයි මං අර කලින් අයින් කරානේ කට්ටිය. මම ලින්ක් එක දැම්මේ මේක විතරයි. ඔව්. දේවනීක කියනවා. මනුස්මෘතිය. ඔව්. මනුස්මෘතියේ ශ්ලෝක ගත්තොත් එහෙම මතකයි නේද? ඒක නම් සරලයිනේ. පළවෙනි පරිච්ඡේදය 98 99 එහෙම යන්නේ නේ. හරිනේ. නේ සෝරි මේ 88 89 එහෙම යන්නේ. ඒක ගැටලුවක් නැහැ නේ 88 89 90 90. හරි. දැන් ඉන්නේ මේ දෙත්. ආසරි උඩ ගිනවනේ දැන් කලින් කියන්න ඕනේ කොහොමද හරිනේ එහෙනම් මනුස්මෘති සරලයිවනේ සොධර්ම වලට අමතරව කඳු දුනු හස්ති අශ්ව සිල්ව වගේ පාලකීකට අවශ්‍ය පාලකීක වශයෙන් දැන සිටීද ශිල්ප ක්‍රම පිළිබඳව උගතින්දී මින් මේ අතුරින් කුමන සමාජ සංස්ථාවේද සරලයි ඒක මම ආයම තුනට කියන්න ඕනේ නැහැ නේ 133ට උත්තරේ 4. ඒක සරලයි ප්‍රශ්නේ. ක්ෂත්‍රියන් විසින් කියන්නේ රජකමට අවශ්‍ය දැනුමනේ. හරි ඊගාවට 136. 135 නම් දෙක 136 ගත්තොත් ආර්ථික නියමුවන් වශයෙන් හැඳින්වු සමාජ සංස්ථාවක. සමහර අය මේකට වරද්දයි කියලා මම හිතනවා. මම හිතන්නේ මේක ටර්ම් ටෙස්ට් එකක් වෙනවා. ඩිරෙක්ට් දාන්න බලන්න උත්තර කීපය. ඔව් හරි. ඒ කියන්නේ මේ වෛශ්‍යයන් සමහර අය මේකට ශුද්‍රයන් කියලා ගහනවා. හරියට කල්පනාගත වෙන්න මේ වෛශ්‍යයන් කියලා අපි හඳුන්වන්නේ ආර්ථිකය බාර හිටපු අය. ඒ කියන්නේ මොනවා නම් අපි කියනවා ඒකලා ඒගොල්ලෝ තමයි වෙනදාම් කරන්නේ මුදල් පොලිය දෙක සහ කෘෂිකර්මාන්තය ආදී දේවල් වල වාසි ලබා ගත්ත ඒගොල්ලෝ. ඒක නිසා ඒගොල්ලෝ ආර්ථික නියමුවන් වශයෙන් හැඳින්වුවා වෛශ්‍යයන් කියන්නේ එක නේ හිතන දෙයක්. 137 යෝනි වන්දනාව මාතෘ දේවගණ වන්දනාව වැනි දැන් සිදු කළ යුගයේ. සරලයිනේ. මම මේ ගියාගෙන යන්න කලින් උත්තර ඉදාගෙන තියාගන්න. තවද ඉන්නවද වරද්දන ඩිරෙක්ට් දාන්න. සමහර අය ඉන්නව දාන්න නැහැ. මේ කට්ටිය දානවා එක්කෙනෙක් කරද්දුවා. මොනවද දාන්නේ? ඒතර එතකොට මට අයිඩියා එකක් තියෙන මේ ගැන කියන්න නේද? දැන් මම එහෙම යනවා ඉස්සරහට. හැමෝම හරිනම් ඉතින් මං ආයෙත් පොර කතා කරන්නේ ඕනේ නැහැ. ඔව් එක්කෙනෙක් වරද්දලා තිනවා. මොකද්ද මේකට හේතුව? යෝනි වන්දනාව මාතෘ දේවගණ වන්දනාව. අද 24 හිටපු කට්ටියට කොහොමද මේක වරදින්නේ? ආද පළවෙනි පාඩම අපි කතා කරේ මේ ගැනනේ. යෝනි වන්දනාව මාතෘ දේවගණ වන්දනාව වගේ සිදු කරපු යුගය ගත්තොත් එහෙනම් අපි ඊට කියනවා ප්‍රාග් වෛදික යුගය කියලා. එහෙම නැත්නම් හින්දු දෙමළ ශිෂ්ටාචාර යුගය කියලා කියන්නත් පුළුවන්. මව් දේවගණ හිමත් ජගන් මාතා වන්දනීය ආදී ආගමික ඇදහිලි මේ සමාජය තුළ ක්‍රියාත්මක වුණා කියන එක නේ. හරිද? 137 එක සරල ප්‍රශ්නයක්. 138 මහලු කාලයේදී කාන්තාව ජීවත් වීද්දී කවුරුන් ළඟ සාර්ථක ජීවත් වෙන්නේ? ඔව් කාටද පුළුවන් ඒ ශ්ලෝකය කියන්න? කියන්න බලන්න. ඒ කියන්නේ කියන්නේ මේක අපි කතා කරමු. මේක කියක් මේක. මමම නෙමෙයි. කියන්න ශ්ලෝකය. ශ්ලෝකය කියන්න පුළුවන් කාටද?
බාලේය පිතූ වංශ තිස්සේ ප්‍රාණිගාහස යවුණේ පුත්‍රාණං භර්තරී ප්‍රේතේ න භජේ ස්ත්‍රී සෝතන්තු. තව කවුරු හරි ඉන්නවද කියන්නේ? බාලේය පීතූර් වශය තිශ්ෂේත් ප්‍රාණිග්‍රා හස්සය යව්වනේ පුත්‍රානම් භර්තරී ප්‍රේතේ නබජේ තිස්ත්‍ර සවතන්ත්‍ර තාම්. තව කවුරු හරි ඉන්නවා කියන්නේ? තවර ඉන්නවා කියන්නේ? චතුරි ඇහෙන්නේ නැහැ. කතා කරනකොට මම ද මයික් එක ඔන් කරලා දුන්නා. ඇහෙන්නේ නැහැ. ප්‍රවර්ධිනේ මෙරිලා වුණා නම් ඇහෙන්නේ නැහැ බෑ. තව කවුරු හරි ඉන්නවද කියන්න බලන්න. දීරුක්ෂි කිව්වා, ගීතාව කිව්වා, කියන්න කවුරු හරි කියන්න. කියමු අපි. ඇයි දන්නවද මම මේ කියන්නේ කියන්නේ? සමහර විට ඕගොල්ලෝ මේක පාඩම් කරගෙන තියෙන විදිහ හෝ කියන විදිහ වැරදි. මේක පොඩ කල්ලල දෙන්න, ඒ කියන්නේ කියන්න කවුරු හරි. ප්‍රවර්ධිය ඇහෙන්නේ නැහැ. තව කවුරුත් නැද්ද? ඒ ශ්ලෝක දෙකම දැන් ගීතාව කිව්වා, මේ කවුද දිලුක්ෂි කිව්වා, ඒ දෙකම ලියලා තියෙනවා මම දන්නවා අනිවාර්යෙන්ම. හැබැයි කියවපු විදිහ වැරදි නේ. ඒ කියවුන විදිහ වැරදි නේ. මේක හරියට කියවන්න ඕනේ. කියන්නේ හරියට කියෙන්නේ නැහැ නම් ලියවෙන්නේ වැරදියට නේ. බාල්ලේ පිතුරුවශේ තිෂ්ඨේ. ඒක ගොඩක් වෙලාවට මේ කළු පාට මේකක් දාගෙන පිට තුනක් තියලා තියෙන්නේ. කවුරු වුණත් කමක් නැහැ, නම දාගන්න. නැත්නම් මම මෙතනින් අයින් කරන්න. කල්ලොත් මම කිව්වනේ කරන්න එපා. මෙතන හැමෝම නම දාගෙන ඉන්නවනේ. නමක් තියෙනවනේ. නැත්නම් කියන්න අපි දාන්න. නැත්නම් දාලා දෙන්න පුළුවන් නම. හරිද? නම වෙනස් කරගන්න. ඔව්. බාල්ලේ පිතුරුෂේ තිෂ්ඨේ. හරියට ශබ්ද කරලා පාඩම් කරගන්න. ගීතල් අනිත් එක. ගීතල් මේ පාර ලියන්න. හරිද? පාඩම් මම කල්ලුතු වගේ මදි. හොඳටම මදි. හරි? ඒ කියන්නේ මේක හරියට ශබ්ද. හරි වැරදෙනවා තමයි අපි හදාගන්න. හරි? මොකද්ද? ප්‍රබෝත් කියන්නේ අනේ මම. ප්‍රබෝත් මා කරදර. හරි. 22 අයට ක්ලාස් නැද්ද? ඔන්න කියන්න බලන්න ක්ලාස් එක අපි පෝස් එක හරි මොකක් හරි මට ඒකට විලාව ගන්න බෑ. ඔය ළමයි කින් කාගින් හරි අහලා බලන්න ක්ලාස් එකේ. මේ මම මෙයාව අයින් කරනවා මේ කියන එක තේරෙන්නේ නැහැ. හරි යනවා. නැද්ද? අයින් කරගන්නේ. හරි. නෑ එහෙම එහෙම ඕනේ නෑ. මේ හරි හරි අවුල ඒක මාක් කර වෙන්න ඇති. මේ ඔය ගොල්ලන්ට ඔය කෝල් ලරේ මේ આવුත් ඉන්න ටීම් එකේදී ඔය ඇප් එකේ අවුල් යන්නේ එහෙම උනේ. ඊට පස්සේ ආයෙ ලෙෆ්ට් එකලා ආව සමහර විට හරියම වෙන්න පුළුවන්. ඔය මයික් වැඩ කරන්නේ නැති වෙන්නේ හරි මේ වෙන්නේ මේ වගේ වෙලාවල වලට තමයි. කෝල් එකක් ඇවිල්ලා ආන්සර් කරුත් එහෙම කතා කරලා ආයෙ Zoom එකේ ඔන් කරන්න බෑ මයික් එක. ලොග් අවුට් වෙලා Zoom එක ක්ලියර් කරලා, ඒ කියන්නේ ඩේටා ක්ලියර් කරන්නවත් අවශ්‍ය නැහැ. ස්ක්‍රීන් එකෙන් ක්ලියර් කරලා ආයෙ ලෙකින් ජොයින් වුණොත් තමයි බොහෝ වෙලාවට මයික් එක වැඩ කරන්නේ. ඒ වගේ ටෙක්නිකල් ප්‍රශ්න තියෙනවා මේ Zoom එකත් එක්ක. කැමරාවෙත් මේ ප්‍රශ්න තියෙනවා. වීඩියෝ කෝල් එකේ මාවත් කැමරාව වුණොත් නැහැ. හරිද? කෝල් එකක් ආවොත් අර ස්පීකර් දෙක මාරු වෙනවා. උඩ ස්පීකර් එකෙන් ඇහෙන්නේ අඩුවෙන් ඇහෙන්නේ. සමහර අය කනේ දියාගෙන අහනවා. ඒක හරියට හදාගෙන තේරෙන්නේ නැතුණා. එතකොට කරන්න ඕනේ අර ස්ක්‍රීන් එකේ තියෙන අර ස්පීකර් වගේ අයිකන් එක ක්ලික් කරනවා. ආයෙ මේන් ස්පීකර් එකට යනවා. හරිද? ඒ වගේ ටිකක් තියෙනවා අල්ලගන්න. කෝස් එකට ඉන්න ඕනි කට්ටිය මෙන්න මේ නම්බර් එකට මේ මෙසේජ් දාන්න WhatsApp එකට. ඒවා අපි මෙතන කතා නොකර WhatsApp එකේ ඕනිකක් දාලා තියාගන්න. තියන්න. බලල මම රිප්ලයි කරන්න. මෙසේජ් දැල්ලා ගොඩාක් තියෙන බලන්න බලන්න. හරි. බාල්ලේ පිතුරුෂී තිෂ්ඨේ ප්‍රාණී ග්‍රහස්ස යවුවන්. පුත්‍රාණං භර්තරි ප්‍රේති නබජේ ස්ත්‍රී සතන්ත්‍රතා. මේක ශබ්ද කරලා හරියට කියන්න. නැත්තම් ඔයා ගියාටින් පාඩම් වෙන්නේ වැරදි විදිහට නිසා ලියවෙන්නේ වැරදි විදිහට නේ. අර හිත හිත වැරදි කරන්න එපා. සාමාන්‍යයෙන් පොඩි පොඩි වැරද්දක් ප්‍රශ්නයක් නෑ. දැන්
මං උදාහරණයක් කියන මෙහෙම මෙහෙම කරන්න එපා හරිද ගිල් රුක්ෂ කියපු විදිහ ලියුණාට ඒක ලොකු ගැටලුවක් නෙමෙයි හැබැයි ගීතාල් කියපු විදිහ ලියුණා ගීතාල් එක මේ ගීතාල්ගේ නෝට් එකේ හරියට තියෙනවා මං හිතන්නේ කියුණි අර එහෙම හැබැයි ඒ විදිහ ලියුණා එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා එහෙම වුණොත් ලොකු වැරද්දක් තියෙනවා කියන වචනයක් එහෙම එහෙම වුණා කියන එක නෙමෙයි මං කියන්නේ ඒ දෙක අතර වෙනස් බලන්න එහෙනම් හරියටම දැන් ගීතාල්ට කියවිච්ච විදිහ මයික් දානවා ඒ කාන්නේ මං දන්නවනේ අර ඒ කියන්නේ ඒ විදිහට ලියවුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් සමහර අය එනවා ශ්ලෝක එහෙම ලිව්වහම වැරදි කියනම ප්‍රශ්නද කියලා අකුරක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ අකුරක් දෙකක් හැබැයි සම්පූර්ණ පද පිටින් අරගෙන මේ අවුල් ගියොත් ඇත්තට මේක වැරදි එහෙම තුම නෙගටිව් පැත්තක් තමයි තියෙන්නේ ඒකට හරි හොඳට ආයේ මේ ශබ්ද කරන විදිහ හරියට අහගන්න අහගෙන ඊට පස්සේ කියන්න හරි බාල්‍ය පිතුර්වශේ තිෂ්ඨේ ප්‍රාණී ග්‍රහස්ය යෞවන පුත්‍රාණං භර්තරී ප්‍රීතේ න භජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතා ඔක දෙතුන් පාරක් කියෙව්වාම හරියන්නේ එතකොට කුඩා කාලේ පියා යටතේ තරුණ කාලේ ස්වාමියා මහලු කාලේ පුත්‍රයා යටතේ වැඩිමහල් පුත්‍රයා වැඩිමහල් පුත්‍රයෙක් නැහැනම් පුත්‍රයෙක් යටතේ පුත්‍රයෙක් නැහැනම් බොහෝ වෙලාවට වනගත වෙන වෙන්න පුළුවන්. හැබැයි එහෙම වනගත වුණාට වනපස්තවදී එකට ජීවත් වෙන්න බෑ. ස්වාමියා සහ බිරිඳ නේ. එහෙම ජීවත් වෙන්න බෑ. ජීවත් වෙනවා නම් දෙදෙනා වෙන වෙනම ජීවත් විය යුතුයි. නේ? එහෙම. පළවැල නෙලාගෙන එහෙම තමයි වනපස්තවදී ගත කරන්නේ. ප්‍රවර්ධිත මම නම් එක දාන්නම්. ඒකෙදි මේ WhatsApp message එක දාලා තියෙනවා. හරි. අපි එන ඊගාවට යන්නේ හරි නේද 138 3 139 බුදු සමයේ කාන්තාවට සියලු අයිතීන් හිමි වී කාන්තාව පුරුෂයා මෙන්ම බුද්ධිමත් තැනැත්තියක් ලෙස තහවුරු වන්නේ මොන කාරණේ නිසාද පැවිද්දන් ලබා දී මොකද ඒ උත්තරේ කාන්තාව පුරුෂයා මෙන්ම බුද්ධිමත් තැනැත්තියක් ලෙස තහවුරු වෙන්නේ මේක ටිකක් අර තර්කානුකූල එකක් නේ මේ කියන්නේ අර තියරි එක දැනගෙන ගහන්න අමාරුයි මේ වගේ දැන්. තියරි එකෙන් ගොඩ යන්න අමාරුයි. හිතන්නම වෙනවා. තරක බුද්ධිය තමයි. ඔව් මේක මෙහෙමයි තරක කරන්න වෙන්නේ අපි. හොඳට බලගන්න. දැන් අපිට ප්‍රශ්න දෙකක් අතර 50-50 ඉන්නවා කියලා මම හිතනවා ඔයගොල්ලෝ. එකක් පැවිද්ද ලබා දීම අනිත් එක තනතුරු ප්‍රදාන. මේක තර්ක කළා අපි විසඳගමු. මෙහෙම තර්ක කරන්න මේ වගේ තැන්වල හිතන්න ඕනේ. පුරුෂයාට පැවිද්ද දුන්නා වගේම කාන්තාවටත් පැවිද්ද දුන්නානේ. එතකොට පුරුෂයා මෙන්ම බුද්ධිමත් කෙනෙක් කියලා කියන්න පුළුවන්. හැබැයි තනතුරු ප්‍රදානය කිරීමේදී ඒත් භික්ෂූන්ට වගේම භික්ෂුණීන්ටත් දුන්නා. දැන් මේක තර්කයක් වෙන්නේ කොහොමද මේ දෙකෙන් කොහොමද අපි හරියටම මේක තෝරගන්නේ මට කියන්න බලන්න කවුරුහරි පුළුවන් ගොඩක් අයක උත්තර වැරදි මම දැක්කම දෙකේ ඇයි දෙක කියන කට්ටිය දෙක කියන්නේ ඇයි එක කියන කට්ටිය එක කියන්නේ එක නම් මම හිතන දාලා තිබුණා තුන තියෙනවා බුද්ධිමත් බව කියන පොයින්ට් එකෙන් කොහොමද අපි මේ පැවිද්ද ඉතින් බුද්ධිමත් කියන එකෙන් පැවිද්ද ලබාගෙන නිවන් දකින්න පුළුවන් කියන එකක් බුද්ධිමත් භාවයේ තියෙන එකක් නෙමෙයි පුරුෂයා මෙන්ම බුද්ධිමත් එහෙම ගන්නව නම් එහෙම ගන්න ඕන බුද්ධිමත් බව පුරුෂයා මෙන් බුද්ධිමත් සම්පූර්ණයෙන් ගන්න ඕනේ මේක හරියට තේරුම් ගන්න හොඳට හිතන්න මේක තර්කය ඇතුලේ තියෙන
හොඳ උත්තරයක් ආවා මල්මිගෙන්. තා පොඩ්ඩක් ඒක එහෙන්න ඕනේ කියලා මං හිතනවා. මල්මි කියනවා බුදුහාඳුරු අගතනතුරු ප්‍රදානය කරේ නුවණට මිසක්, ඒ කියන්නේ යාගේ දැනුමට නුවණට බුද්ධිමත් භාවයට මිසක් උපතට හෝ කුලයට නෙමෙයි කිය. හැබැයි භික්ෂුන්ට තනතුරු දුන්නේත් එහෙමනේ. භික්ෂුන්ටත් එහෙම දුන්නානේ තනතුරු. ඒක හරියට හැකියාවන් පදනම් කරගෙන හැකියාව. හැකියාව කියන්නේ මොන හැකියාවද කියන එක අදාළ වෙනවා. ඒ ඒ කියන්නේ ප්‍රඥාවන්ත වික්ෂුණීන් අතර නම් එහෙම ඒ කියන්නේ මේක හරි. ඒ කියන්නේ ගීතාලේම කතා කරන විදිහ හරි. ඒ කියන්නේ අපි ওই කතා කරන්නේ මේ අනතුරු ප්‍රදානය කරේ බුද්ධිමත් බව නිසා, කාන්තාව වගේම පුරුෂයා වගේම කාන්තාව බුද්ධිමත් නිසා. උත්තරේ ඇත්තම ගත්තොත් දෙක තමයි. හරි. උත්තරේ දෙක අනතුරු ප්‍රදානය. ඇයි මේකට එක ගන්න බැරි? අන්න එතන මම අහන්නේ. පැවිද්ද ලබා දීම කියන්නේ ගන්න බැරියයි. පැවිදි වෙන්න පුළුවන් නිසා ඕනි කෙනෙකුට ඕනි කෙනෙක් කියන්නේ කාන්තාවටත් පුරුෂයාටත් පැවිදි වෙන්න පුළුවන්. ඊටත් වඩා මේක ටිකක් වෙනස්. පුරුෂයා මෙන් බුද්ධිමත් නැත්නම් පුරුෂයා මෙන් හැකියාවන් තියෙන පුරුෂයා මෙන් කාන්තාවත් එක හා සමාන පොඩි පොයින්ට් එකක් තියෙනවා. මම කියන්නම්. වැදගත්ද? කාන්තාවන්ට පැවිද්ද දීමේදී එකඟතාවයන් කිහිපයක් ලැබලා දුන්නා පුරුෂයා හා සමාන නොවි. ඒකට අපි අෂ්ටගරු ධර්ම කියලා කියනවා. පැවිද්ද ලැබපු පුරුෂයින්ට මේ අෂ්ටගරු ධර්ම වගේම විශේෂ දේවල් නැහැ. ඇයි අෂ්ටගරු ධර්ම ප්‍රදානය කරේ? කාන්තාවන්ගේ බුද්ධිමත් භාවයේ සහ එයාගේ ජීවිද්‍යාත්මක ලක්ෂණවල තියෙන පොඩි මිස්ටේක් එකක්. ඇත්තම කතාවේ තරහා විතර නෑගෙනලා. නෑ නෑ අෂ්ටගරු ධර්ම පනවන්න ඕනේ නෑනේ. නේද? පොඩි මිස්ටේක් එකක් තියෙනවා. මිස්ටේක් එක කියන්නේ මේකයි. පුරුෂයා නෙමෙයි කාන්තාව. කාන්තාව පුරුෂයාකින් වෙනස්. කවුරු හරි කියනවා නම් පුරුෂයා කියන්නේ කාන්තාව කියන්නේ දෙක්කෙනෙක් කියලා මනගිරියක් කියන්නේ එහෙම නෑ. මේ ලෝකේ පුරුෂයෙක් සහ ගැහණියක් මවලා තියෙන මවල නෙමෙයි. මේ ඉපදිලා තියෙන ස්වභාව ධර්මයේම ක්‍රමයක් තියෙනවා. හැම ජීවියෙකම ගැහණියට අනන්‍යතා ලක්ෂණයක් තියෙනවා. පුරුෂයාට ඒ දෙක අතර තුර කවුරුත් නෑනේ. ඒ කියන්නේ මේ දෙක අතර තුර අර ජානමය ප්‍රශ්නත් එක්ක සමහර විට මේ සීමියස වගේ අය දිවිලින්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔයාලට කියනවා නේද මේක එක නම් කියනවනේ. ට්‍රාන්ස්ජෙන්ඩර් එහෙම කියනවනේ. ට්‍රාන්ස්ලා කියලා අපි කියනවා. ඒ වගේ වෙන්න පුළුවන්. ඒක අර ඊදන් තමයි මේ ඔයාලගේ අපි හැමෝගේම අර ජානත් එක්ක මේක වෙන්නේ. ඒක නෙමෙයි අපි කතා කරන්නේ. මේ ලෝකේ ඉන්නවා සෑම ජීවියෙකම කාන්තාවක් සහ පුරුෂයෙක්. මේ දෙදෙනාගේ ක්‍රියාවලිය වෙනස්. දෙදෙනාට කරන්න පුළුවන් දේවල් වෙනස්. අවශ්‍යතාවයන් සහ හැකියාවන් සහ ඒගොල්ලන්ගේ මේ බුද්ධිමේ පරාසයන් වෙනස්. හැබැයි නිවන් දකින්න එක ප්‍රශ්නයක් නෙමෙයි. බුදුහාමුදුරන් ඥානදානු රහතන් උත්තර දෙන්නේ ඒක නිවන් දකින්න එකට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේ දෙක අතර තියෙන ලොකු ඩිෆරන්ස් එක වෙනසක් තියෙනවා. නැහැ කියලා කියන්න බෑ. අපි කවුරුත් පිළිගන්න දෙයන්නේ නේ. කාන්තාව පිළිගන්න අතර වෙනසක් තියෙනවා පැහැදිලි වෙනසක්. එතකොට පැවිදි ලබා ගැනීමේදී පොඩි පොදු එකඟතාවයකට ලක් කරලා අෂ්ටකරු ධර්ම කියන මේකට එක්ක බුද්ධිමත් භාවයේ ඇතුළේ තිබිච්ච ප්‍රශ්නයක්. බුද්ධිමත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හැම පැත්තකින්ම ගත්තාම පුරුෂයා හා සමානව නෙමෙයි මේක ලැබුණ පැවිද්ද කියන එකනේ. සරලවතු. හැබැයි තනතුරු ප්‍රදානයේදී එහෙම එකක් උනේ නැහැ. උප්පලවන්න අග්‍රශාවිකාව. හේම අග්‍රශාවිකාව. සරීත්ම කලන් වගේම. ඔක හිතේනවා. විනේතර භික්ෂුණීන් අතර අග්‍රස්ථානීය පටාචාර. සරීත්තරුන් වගේම. මුගලන්තරුන් වගේම. ආශිපතරුන් වගේම පොන්නඤ්ඤේ මහරහතන් වහන්සේ වගේම චිරරාත්‍රඤ්ඤ භික්ෂුන් අතර අග්‍රස්ථානය ලැබුණේ මේ මහා ප්‍රජාපති ගෞතමී පිරිනේ නේ. අන්න එතන වෙනසක් නැහැ. පුරුෂයා සමානයි නේ. හරි නේද? මේක තර්කානුකූලයි නේද ටිකක්? ඒ කියන්නේ තියරීකින් කොට දාගන්න අමාරු තැන් හොවා මේවා මෙන්න මේ විදිහට පොඩ්ඩක් තර්ක කරන්න වෙනවා. මේ වගේ තැන්වල එකේල තීරණ අරගෙන ඉස්සරහට යන්න එපා. ටික ටිකක් කරු වෙන. එහෙම ඔයාලට මේ එක ප්‍රශ්නයකට විනාඩි දෙකමාරක් විතර තියෙනව නේද? වැඩි දෙකක් තියෙනවනේ. මම හිතන්නේ මම ගණන් හදලා තියෙන විදිහට මතක මට විනාඩි දෙකක් දෙකමාරක් වගේ තියෙනවා. ඒක පාවිච්චි කරා. ඒක ප්‍රශ්නයකට තියෙනවා ඉච්චර වෙලාව. හරි? එහෙනම් උත්තරේ ඉන්නවනේ දෙකනේ. 230 නේ දෙක.
එකසි හතලිය ශක්ශාස්තෘරුන් පොදු වශයෙන් ප්‍රතික්ෂය පුතර ගැන්දී. සරලයින පොඩි ප්‍රශ්නයක් නිර්මාණවාදයන ඒක ප්‍රතික්ෂේප කරා නිර්මාණවාදය ශක්ශාස්තෘරුන් විසින් සරල ස්රහටයක් කසි හතලි හතර කසි අතරිස්සක වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා බුදුන් වහන්සේ යොදාගත් සාධකයක් නොවන් සායන් මේතරන සාධකයක් යති සාධකයක් නොවන් තලුත් මහිතන අපට මේක හම්බුනාවලන සමහරයි වරදල තියෙනවා උත්තරයන්නේ හතර භෞතික විද්‍යාත්මක සාධක ඉදිරිපත් වුණේ නැහැ ජීව විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක ආචාර විද්‍යාත්මක ඓතිහාසික මනෝවිද්‍යාත්මක ආර්ථික සාධක නේද ඔය තමයි ඉදිරිපත් වුණේ බුදුහාමුදුරන් භෞතික විද්‍යාත්මක කියලා සාධක ඉදිරිපත් වුණේ නැහැ හරි එහෙනම් 41 4 32 චර්ශාස්ත්‍රුන් අතරින් උච්ඡේදවාදී භෞතික චින්තනයක් කියන්නේ කවුද උච්ඡේදවාදී භෞතික චින්තනයක් කවුද උච්ඡේදවාදී භෞතික චින්තනයක් ඉදිරිපත් කළේ? සමහර කීප දෙනෙක් පොඩ්ඩක් වැරද්දක් තියෙනවා දාන්න බලන්න තව කීප දෙනෙක්. හරි අංක එක තමයි එන්න ඕනි හතර නෙමෙයි ඇයි මේ හතර සංජි බෙල්ලට උත්තර දෙමු සංජි බෙල්ලට පුත්ත උච්ඡේදවාදී අදහස් ඉදිරිපත් කළාද අමරා විකීපවාදී සංජි බෙල්ලට පුත්ත අජිත කේස කම්බල කියන්නේ උග්‍ර භෞතිකවාදී උච්ඡේදවාදී අදහස් දරපු කෙනෙක් විශේෂයෙන් භෞතිකවාදී අදහස් දරන අය කොහොමත් උච්ඡේදවාදී තමයි. ඕක බ්‍රහ්මජාල සූත්‍රයෙන් අඳුරගන්න තියෙන්නේ. ඒසටක් මිත්‍යා දෘෂ්ටි අතර පූර්වාන්ත කල්පිත මිත්‍යා දෘෂ්ටි සහ අපරාන්ත කල්පිත මිත්‍යා දෘෂ්ටි අතර. අපරාන්ත කල්පිත මිත්‍යා දෘෂ්ටි අතර තමයි ඔය උච්ඡේදවාදී සාකච්ඡා කරන්නේ. ඒකෙදි අජිත කේස කම්බල අපි දකිනවා මරණයෙන් පසු උපතක් නැහැ කියන එක පිළිඅර ගැනීම. අපිට ඉස්සරහදී හම්බ වෙනවා මේ උච්ඡේදවාදී සහ සාහසතවාදී ගැන විශේෂයෙන්ම 49 වෙනි ප්‍රශ්නේදී 149. ඒකෙදි මම වැඩි දුරට මේ උච්ඡේදවාදී ගැන කතා කරා. එතකොට මේ මේක උත්තරේ වෙන්න ඕනේ උච්ඡේදවාදී මෙතනින් උත්තරේ එනවා ටිකක් මෙහෙම උච්ඡේදවාදී භෞතික චින්තනයක් කියනකොට එනවනේ උත්තරේ. භෞතික චින්තනයක් කියනකොට භෞතිකවාදී ඉදිරිපත් කරන්නේ අනිත් නිසා ඒක එනවා. මට ගොඩ දෙනෙක් කියපු එකක් තමයි මේ ශාස්ත්‍රෝ සහ ඒගොල්ලන්ගේ ඉගැන්වීම මතක තියාගන්න අමාරුයි කියලා. මොකද මේකට හේතුව මං දන්නා ඉච්චරම අමාරුවක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර අපි ක්ලාස් එකේ අපේ එකේදී එහෙම අපි අරගෙන තියෙනවා මේ ශාස්ත්‍රෝ ටික නම් මතක තියාගන්න ලේසිනේ පූසා මගී අතපවුරුගා සරමේ නීදි. ඔබ ගන්න කොයි නක් ප්‍රසිද්ධ එකක්ද නේ පූසා මගී අතපවුරුගා සරමේ නීදි. පූර්ණ කස්සප මක්කලි ගෝසාල මගේ අත අජිත කේස කම්බල පහුරුගා පපුද කච්චායන සරමී සංජේ බෙල්ලට්ටි පුත්ත නීදි නිගණ්ඨනාත් පුත්ත මේගොල්ලන්ගේ ඉගැන්වීම් ගත්තාම සරලව මේ ඒගොල්ලන්ගේ සත්‍යාත්‍රෝ ටික ලියලා ඒගොල්ලන්ගේ ඉගැන්වීම් ඉස්සරහන් ලියන්න පුළුවන් වෙන මතක තියාගන්න මේක මම හිතනවා ලොකු අපහසුතාවයක් නැහැ කියලා. ඒ කියන්නේ පූර්ණ කස්සප ගත්තොත් අකිරියවාදී ප්‍රධාන ඉගැන්වීම ඊවාදී නිසා එක ගන්න මක්කලි ගෝසාල ගත්තොත් නියතිවාදී ප්‍රධාන ඉගැන්වීම ගන්න. ඊගාවට අජිත කේස කම්බල ගත්තොත් උග්‍ර භෞතිකවාදී වගේ උච්ඡේදවාදී. ඒ වගේ යාගේ ප්‍රධාන ඉගැන්වීම් ටික ගන්න. සංජය බිල්ලටි පුත්ත ගත්තොත් අමරාවි කියපුවා. පකුද කච්චායන ගත්තොත් සාස්වතවාදී සහ සප්ත පදාර්ථ වාදී කියලා කතා කරන නම් ප්‍රධාන ඉගැන්වීම තමයි සාස්වතවාදී සහ භෞතිකවාදී කියලා කියනවා. ප්‍රධාන ගැනීම ගන්න හරි සාස්වතවාදී කියලා. ඔක තමයි විභාගෙදී අපිට බලාපොරොත්තු වෙන්නේ. පකුද කච්චායන මොනවාද? සාස්වතවාදී. අන්න ඒ අයිතම එක තිබුණාම
ඊගාවට මේ කවුද ඉන්නේ? නිගණ්ණාත පුත්‍ර. එයා පරම අවිහිංසාවාදී තමයි ප්‍රධාන මූලික ඉගැන්වීමක් වෙන්නේ. ඊපස් කර්මවාදී කියලා කට කතා කරන්න පුළුවන්. කීර්යවාදී කියලා කතා කරන්නත් පුළුවන් ඉගැන්වීම අපි දන්නේ නැහැ. ඊගාවට මේ ඔය විදිහට අපිට මෙයා මේ 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 ඒගොල්ලන්ගේ මේ ඉගැන්වීම් සරලව මතක තියාගන්න මුලින්. ඊට පස්සේ තමයි මේ අකිරීවාදී කියන්නේ මොකද්ද? ඒකට අදාළ උද්දෘතිය. අකිරීවාදී ගැන තනි ප්‍රශ්නයක් අහනවා ඉති ප්‍රශ්නයක්. පූර්ණ කසපගේ අකිරීවාදී පැහැදිලි කරන්න. මොනවද ලියන්න ඕනේ? උත්තරං චේපි ගංගා තීරං ගච්ඡේය අනන්තෝ වා ඝාතේතු වා ඔය තියෙන උද්දෘතිය. ඕක දැම්ම. දාලා කියනවා ඔහු ඉදිරිපත් කරනවා මේ කරන ක්‍රියාවක ප්‍රතිඵලයක් නැහැ. එහි නැවත පැමිණීමක් නැහැ. පිනක පැමිණීමක් නැහැ. නැත්ති පුඤ්ඤස් ආගමෝ. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නේ උත්තරං චීපි ගංගා තින ඔය ටික දානවා. ඒක දාලා කියනවා. සහ පවක පැමිණීමක් නැත්නම් නැත්ති පාපස් ආගමෝ එකක් දාලා උද්දෘතිය දාන්න පුළුවන් නම් හොඳයි. බැරිම කෙනෙක් ඉන්නවනම් මතක නැතිම කෙනෙක් සිංහලෙන් ලියන්න. යම් කිසි කෙනෙක් ගංගා නම් ගඟේ දකුණු කිරවලේ සිට උතුරු කිරවල දක්වා අමෝනේ සෑම අයත්ම මරමින් මරවමින් ගිය නේද? පාපයක් නැහැ. දෙමින් දෙවමින් ගිය පින් මොනද? දන් දෙමින් දෙවමින් ගිය පාපයක් නැහැ බෙමි. පිනක් නැහැ. ඒත් පිනෙහි පවිහි පැමිණීමක් නැහැ කියන එක තමයි මේ පූර්ණ දසකගේ අකිරීවාද. ඔන්නම හඳුන්වන්න තියෙන්නේ. සරල. පැහැදිලිව වටේ පිටේ යන්න ඕනේ නැහැ ගොඩක් දුරට. පූර්ණ කස්සප ගැන ඇහුවොත් එයාගේ අකිරීවාදේ ඇහුවොත් එහෙම මක්කලි ගෝසාලගේ නීතිවාදයන්ට යන්න ඕනේ නැහැ. ශස්ත්‍රාසුරු ගැන ලොකු හැඳින්වීමක් ලියලා ඊට පස්සේ ලියන්න ඕනේ නැහැ. මම මේ දකින්න වැරදි පොදු වැරදි කියන්නේ අපි කට්ටිය. දැන් මේ දවස්වල මම උත්තර වගේ බලාගෙන යනවනේ. මේ රිසල්ට් දාන්න නම් හොඳේ කෝස් එකේ කට්ටිය. මේ පොඩ්ඩක් ඉතින් අර මලගියක් වුණාම යාළුවෙක්ගේ ආච්චි කෙනෙක් ඊයේ මුස්ලිම් කෙනෙක් ඉතින් ඒගොල්ලන්ගේ දවසින් පස් කරනවනේ. ඊයේ හවස 6ට තමයි නැති වුනේ. අද 11ට ඉවරයි. අනේ මම මාර මේ අබ්බැකින් මේ වගේ බලන්න. අපි තා අපි තමයි මේ තියාගෙන වේලන්නේ දවස්. කරෝල වෙහිනු. එම් බෑම් කිව්න්නේ නැහැ. ඒගොල්ලන් හරිද? ඊයේ හවස 6ට නැති වුනේ. ඉතින් ගෙදර ඉන්නේ අපි ගෙට ඉස්සරහ ගෙදර. මේ හවස 6ට නැති වුනේ මගේ මොකද මේ ආලුවද? පොඩි කාලේ ඉඳලා ඉතින් අපිත් ඒ ගෙවල් වලදී ආච්චි තමයි අපිට කන්න බොන්න කියලා එහෙම බලාගත්තේ අපි. පොඩි කාලේ එහෙම. ඉතින් මේ මොනවද හවස 6ට නැති වුණා. එහෙනම් ෂොක් කිරීම අපිට මොකද පොඩි කාලේ ඉඳලා ඉන්න කෙනා ඊට පස්සේ මේ ඒකම සාමාන්‍යයෙන් මේ ඇඳ උඩ තියලා තින අපිට නම් බලන්න යන්න පුළුවන් ඒක යනවා බැලුවා එකක් තියලා දැන් ડોක්ටර් ඇවිල්ලා බැලුවා එයා ඒක කන්ෆර්ම් කරා නැති ලගේ හත හමාට වගේ මම හිතන්නේ හතයි හටට පික් වේති මම හිතන්නේ ડોක්ටර් ඇවිල්ලා කන්ෆර්ම් කරනවා ඊට පස්සේ එහෙම ආවා මේ ඒගොල්ලන්ගේ පල්ලි තියෙනවා වෙනම පෙට්ටි නැහැ ඒගොල්ලෝ පෙට්ටි නැහැ 40,000 50,000 ගන්න දීලා පෙට්ටි අරගෙන ලස්සනට තියන්නේ නැහැ නේ අර හැමෝම තියෙන එකම මේ රෝද තියෙන මේ රොලියක් වගේ එකක් නේ ඒ ගේම්මා ඉතින් මේ ගහනු කට්ටිය තමයි යම හොදන්නේ මැරිච්ච කෙනා හොදනවා ඉස්සලම අපිට ඒව බලන්න බෑ කියන්නේ පිරිමියා යන්නේ නැහැ ඒ වෙලාවට පිටි මෙලි ඉන්නවා ඉතින් මයි දවස මේ හිටියේ මොකද කරන් හම්බුනේ නැහැ හැබැයි එහෙම හොඳ අත්දැකීම් මේ කාලෙකින් තමයි ඔක දකින්නම පොඩි කාලේ අපි දැකලා තියෙන්නේ ළඟදී විච්ච වැඩි මේ විතරයි මේ ගම් ඉතින් ඒගොල්ලෝ මේ මෙහෙම කටි හොදන හොදලා ඊට පස්සේ අර ටොලියේ තියෙන සුබිරෙද්දින් හොතන සම්පූර්ණ සුබිරෙද්දින් හොතලා මේ පොළුවට දාන අර රෙද්ද වගේ දැල් රෙද්දක් දාන මූණ විතරයි පේන්නේ මේ කොහොමද ඒගොල්ලෝ හිමන් සාවනේ එහෙම තමයි ටොලිය ගෙනල්ල තියෙන තියලා මේ මිනිස්සෙල් එකකින් බලනවා අර පෙරියන් දිලා නන්නේ නැහැ අප්පා මේ මම දෙක ගන්න කෙනෙක් ඉතින් එන්නත් එහෙම පෙරියන් දිලා නන්න එකක් නැහැ ගෑනු අයගේ තියෙන මොනවා මේ පොඩි ලින්ක් එකක් ඒගොල්ලන්ට තියෙන අපේ අයිනේ දෙවියන් ඊලා බිම පෙරිලා කෑ ගහලා ඇති කියලා එහෙම කෑ ගහනවා ඒ මඩන්නේ නැහැ ඒක ඇඬුවත් තීනියක තීන් නැති වෙන එකම ආඬනවා ඒක හරි අමුතු දෙයක් ඒ කියන්නේ මම දෙක්කේ නිකන් යාන්තම් කොමන ඒගොල්ලෝ ආඬනවා දුක තියෙනවා තමයි එහෙම නේද අර ඒගොල්ලන්ට තියෙන එහෙම සිස්ටම් එකක් ඒක හරි අමුතු එක ඊට පස්සේ මේ එළියන ගම හිටියක් මරලා ඉතින් කවුරු එහෙම අර බූරු ගහනවා අර මේ දිවි නෑ මම මේ ෆෝන් එකේ හරි ඉන්න ගා ගහිටා එච්චරයි ඉතින් පොඩ්ඩක් උදේ පාන්දර 4ට ඉතරයි මාත් පොඩ්ඩක් ඇලට ඇදලා ඉතින් ආයෙදී 5:00ට ඉතින් ගිහිල්ලා හැම පල්ලියකටම යන්න ඕනේ ඒගොල්ලෝ කොලයක් තියෙන ඒක අරගෙන මා යාළුවයි ගියා බයිකේ ගිහිල්ලා පල්ලි ඔක්කොටම දුන්නා පල්ලි 20 ගන්න උදේ පාන්දර නැගිට ගම පල්ලි ඔක්කොටම ගිහිල්ලා ඒ කොලේ දෙන්න ඕනේ ඒගොල්ලෝ තමයි ඊට පස්සේ අර ආගම කියන එහෙම අර මරණාම් දන්නවා ඇති සමහර ලෙවල් දක් තියෙනවා
ආගම නෙමෙයි අර මයික් එකෙන් කියනවා පල්ලි. තම පල්ලි එකම කියනවා මෙහෙම කෙනෙක් මෙයාගේ මෙයාගේ අහවල් කෙනා මැරුණා නැති වුණා කියලා කියනවා. ඊට පස්සේ එහෙම කියලා ඇවිල්ලා මේ ඉතින් ඒ එනකොට 9 මාට 10ට විතර ඇති. එහෙම ආපු ගමන් ආයි ඒ අර ට්‍රොලියේ පිටින් බලන් යකඩ මේකක් තියෙනවා ඒකට දා ගන්නවා. දාගෙන ගිහින් ආගම ආගම කියනවා මෙයා. ඒගොල්ලන් ඒක කියලා පල්ලියට ගිහින් ආයි පල්ලිත් ආගම කියලා එතන පොඩි පොඩි වැඩ කරනවා. ඒක පල් පයින්ම ගිහින් වලට දානවා. වලට දාන්න ඒක යට කරන්න මේ කෙලින් හිටවල එහෙම නැත්නම් ඉන්දවල يعني අපි වගේ අර පිටි 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 නැහැ මොකුත් පිටි නැතුව පිටි දෙද්ද පිටි අර මල් සම්සෝහට ගිහින් දැම්මෝ වගේ තමයි මම මේ කියන්නේ මේ මේක හොඳයි ඒක ඒ ඉදි අපි කරන්න ඕනේ කියන එක නෙමෙයි ඒක හරි සරලයි මේක තමයි හරි ක්‍රමේ ඉතින් අපේ මිනිස්සු අපි ඉස්සර කරේ බෞද්ධ ක්‍රමේ වුණත් තිබුණේ මේ අමුසෝනනේ අමුසෝනනේ නැරුණාම එතුව ගිහින් දැම්ම අර අපි තමයි සිංහල බෞද්ධ සංස්කෘතියකට කියලා එකක් හදාගෙන තියෙනවා අර දවස් 3ක් විතර තියාගෙන බෝරු ගහලා ආදායම් මාර්ගයක් හදාගෙන මම කිව්වේ ඇයි සිංහල දේකොල එහෙම එනවනේ ඒවා එතකොට ආදාන රොමන්ට් එක ඇවිල්ලා ඉතින් නේද එහෙම කරන්නේ ඔය අපි තියෙන ඒ වුණාට ඒක මෙච්චර සුදුසු නැහැ කියන්න අපි ඉතින් හොඳටම දන්නවා නේ ඒත් අරක අපි අගේ කරලා ඒක අනුගමනය කරන්න නෙමෙයි අපේ ක්‍රමයේ අපි අනුගමනය කරන්න ඕනේ හරියට නේද බලන්න කවුරුත් එහෙම කරන්නේ නැහැ ඉතින් එහෙම එකක් ඒක හොඳයි ජීවිතේ දරගන්න හරි එතකොට අන්නේ විදිහට මේ ශාස්ත්‍රවරුගේ ශාස්ත්‍රුන්ගේ ඒගොල්ලෝ සහ ඒගොල්ලන්ගේ කියන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න ඒගොල්ලන්ගේ කියන්නේ දනියතිවාදී කියන්නේ මොකද්ද ඒක හඳුන්වන්න පුළුවන් වෙනවා අමරාවික්කේපවාදී කියන්නේ මොකද්ද අමරාවික්කේපවාදී ධර්ම හතර දෙනෙක් ඉන්නවා මේ හතර දෙනා කවුද මේ විස්තර හැමදේම ඔළුවේ තියෙනවා හරි 142 1 ඊගාවට මේ 143 බ්‍රාහ්මණ සංස්කෘතියට අනුව හිසකෙස් කැපීම මංගල්‍යය නම් සංස්කාරය කියන්නේ මොකද්ද මේක අපිට කලින් හම්බුණා නේද මතකයි ටිකක් හම්බුණා වුණේ ගීතා මොන මන්ද කියන්නේ මොකද මම මතකයි ගීතාගේ මොකක්දක් කියනවා නෑ අර ගීතරේ මේ ඔය මේ අර බ්‍රාහ්මණ සංස්කෘතිය අනුව එක එක අර උත්සව තියෙන්නේ ඒ වටික ඔය නම් ටික දුන පුංචවනේ ජාතකර්මයේ කියලා ඒ වගේ තේරුම් දුන්නේ හරි 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 අපි ඒක කතා කරමු දැන් සෝ ඕඩනේන ආගමික සංස්කාර කියන්නේ ආගමික සංස්කාර පුංචවනේ ජාතකර්ම උඩා කර්මයේ සෝරි උඩා කර්ම චූඩා උඩා චූඩා තමයි පොතේ උඩා කියලා තියෙන චූඩා කර්ම අන්ත ප්‍රාසන උපනයන මේ වගේ නේ මේ මම මේ ලිස්ට් එකම දුන්නා නේ ඉතින් බුදු වැදගත්ම ටිකක් කතා කරමු උපතේ ඉඳ මරණය දක්වාම තියෙන ඒවා හරිද මම මේකේ ටිකක් දුන්නා දවල් මතකයි මම මේ ලිස්ට් එකක් දුන්නා ආගමික සංස්කාර ටික ඔව් ලිස්ට් එක විතරයි දීලා තියෙන උපතේ සිට මරණය දක්වා තියෙන ආගමික සංස්කාර ටික නේ සම්පූර්ණ උපතේ ඉඳලා මරණය වෙනකම්ම දීලා තිනවා මම හිතන්නේ ඒක 61 ද කොහේ ඔව් නැත එක් පිළිපස් ඒක තමයි නේද වටිනව නේද වටිනද මමත් මේ මේ තොරතුරු අරගෙන සමහර දේ දන්නේ නැති දේවල් එහෙම අරගෙන අලුතින් දේවල් කියවල එහෙම තමයි මේ කරන්නේ මේ මට තියෙන වගේ ලොකු දැනුමක් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ මේව හම්බෙලා තියෙනවා අපිට අමතක වෙන එක පාවිච්චි කරන්නේ නැහැනේ මෙහෙම කරන්නත් ඒක හේතුවක් තමයි මේ මටත් මේව අමතක වෙන එක මොකද ගොඩක් ක්ලාස් වල වුණත් මේ අලුත් නව දැනුම හෝ මේ මේ තියෙන දේවල් හොයන්නේ නැහැ මොකද නෝට් එකක් දෙන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට උනත් ළමෙක්ට එන්න කියලා නෝට් එකක් දෙන්න පුළුවන්. පොතක් බලන්න. ඒක අමුතුම දෙයක් නේද? ප්‍රශ්නය මේක මම හිතන්නේ ක්ලාස් කියලා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නෝට් එක වාරගෙන ගන්නට හරි කියනවා නෝට් එක ලියාගන්න කියලා. ඒක නෙමෙයි ගුරුවරයෙක්ගේ වගකීම කියලා මම විශ්වාස කරනවා. සෑම දෙයක්ම පුළුවන් වෙන්න ඕන ගුරුවරයෙක්. ඒ කියන්නේ සියල්ල දත් නෙමෙයි. එහෙම නැහැ මම දන්නේ ඕන තරම් දෙන්න. ඒක හොයන්න ඕන. වැඩ කරන්න ඕන. මේක ඇතුලේ වැඩ කරනවා. ඒකට ඉන්න ඕන. ප්ලාස්ම කර කර ඉඳලා බෑ. අලුත් දේවල් හොයන්න ඕන වෙනවා වර්ධන නේ. එහෙනම් මම මේ ඉඳි මරාගෙන හරි මේ මේව කරන්නේ මට මේක අවශ්‍ය නිසා. හරි මගේ තව ගමනක් තියෙනවා නේ ඉස්සරහට. මේ ගමනක් තියෙනවා. මේ ගමන වෙනේ මම වැඩ කරනවා. මම වැඩ කරේ නැහැ. තව ඉස්සරහට තියෙන වැඩ කරා. මුකුත් එහෙම කරලා නැහැ තව. තව පුරුදු වෙ. හරි. ඒකත් එක්ක තවම අත්දැකීම් ලබනවා. මේ එතකොට අපි මේකේ මේ
මෙහෙටි කතා කරා මම මෙතන කතා කරන්නේ මේ මුලින්ම අපි කරන මේ ගර්භදානේ ගර්භදානේ කියලා කතා කරන්නේ මේ ගැබිනියට හෝ ගර්භයට සිදු කරන චාරිත්‍රයක් ගැබිනියට කරනවා කියලා සමහර අදහසක් තියෙනවා විද්වතුන්ගෙ මේක ගැබට කරන දෙයක් කියලා අදහසක් තියෙනවා ඊගාවට තියෙන සීමන්තෝන්නේනේ කියලා කියන්නේ මේ ගර්භදානෙන් පස්සේ මාස 4කට පස්සේ සිද්ධ කරන චාරිත්‍රයක් මේ ගර්භදානයේ කියන එකට සමහර පොත්වල නිර්වචනය කරලා තියෙනවා මේ දරුවේ පිළිසඳ ගැනීම සඳහා ගැබ ප්‍රදානය කරනවා ස්වාමියාට. ඒ කියන්නේ මේක කොහොමද කරන්නේ? ඒ කියන්නේ ස්වාමියා වෙනින් තමන්ගේ ගැබ ප්‍රදානය කරලා දරුවෙක් වෙමින් ස්වාමියා වෙනින් දරුවෙක් වෙමින් ගැබ ප්‍රදාන කරනවා. එහෙමත් කියනවා. ඉතින් මේක චාරිත්‍රයක් කියලාත් කියනවා. ඒ කොහොමවත් එකේ එක නිශ්චිත අදහසක නැහැ මේක. ගැබිනියට කරන පූජාවක් කියලාත් කියනවා. දරුවට කරන එකක් කියලාත් කියනවා ගැබ හැදුනට සීමන්තෝනේ කියන්නේ නම් ගර්භදානින් පස්සේ මාස 4කට පස්සේ කියන්නේ දරුවා පිළිසිඳ ගත්තට පස්සේ මේක ගර්භදානය කියන එකේ තියෙනනේ දරුවා පිළිසිඳ ගැනීම කියන සමහර උත්තර දෙනවා. දරුවා පිළිසිඳ ගත්තට පස්සේ මාස 4කට පස්සේ සිද්ධ කරන චාරිත්‍රය. මේ සීමන්තෝනේනේ කරන්නේ මේක ගොඩක් වැදගත් වෙයි ඔයාට මේ පාරුණක් සමහර විට සීමන්තෝනේනේ කියන එන්න පුළුවන් ඉතින් සමහර විට හොද ටිකක් බලන්න ඊගෙන සීමන්තෝණේනේ කරන්නේ ගර්භදානයේ මාස 4කට විතර පස්සේනේ මේක කරන්න හේතුව තමයි ගැහැණු දරුවන් ගැබට අරක් ගැනීම නතර කර. ගැහැණු දරුවන්ගෙන් ගැබ ආරක්ෂා කර ගැනීමට තමයි මේ චාරිත්‍රය කරන්නේ. يعني පිරිමි දරුවෙක් ලබා ගැනීම සඳහා පිරිමි දරුවන් ඕනි. ඒතර ගැහැණු දරුවෙක් ගැබ පිළිසිඳ ගැනීම නතර කරන්න සීමන්තෝණේ කරනවා. ඊගාවට මේ පුංචවණේම අපි කතා කරා කලින්නේ පුංචවණ චාරිත්‍රය කරන විදිහට සාකච්ඡා කරන්නේ අර නුග දශක දකුණට විහිදලා තියෙන අත්තක අග දැල්ල කඩාගෙන ඒක ඉස්ම අරගෙන අර වැඩිවියට පත්ලා නැති හැන්බරුවේට කියලා බඩ අත ගාන ගමන් දකුණු නාස් පුඩුවෙන් බින්දුව බින්දුව මක් කරන්නේ. ඉතින් ඒ චාරිත්‍රය ඔයගොල්ලෝ පුළුවන් නම් ඔය පොතේ ලියලා තියාගන්න. ගැල්ලම. පිළිමි ළමයි කමක් නැහැ ඉතින්. අනාගතයට වැඩගත් තියෙන්නේ. මං ඉදා කිව්වනේ කරලා බලලා කියන්නේ කියලා කවුරු හරි කරපෝ ඉන්නවා. ඉන්නනම් දාලා කියන්නේ. සාර්ථක වුණා නම් කියන්න අමිට. පොඩ්ඩක් කියන්නේ සාර්ථකද කියලා. මේ ඊගාවට අපි ගත්තොත් එහෙම තව තියෙනවනේ මේ ආගම විදිහට චාතුර්දශී කියනවා. ඊගාවට අෂ්ටමක ඊපස්සේ අමාවසී අමාවක දවසට කරන්නේ. ඊට පස්සේ පූර්ණිමා සංක්‍රාන්ති දිනවල කරන්නේ ඔය. පූර්ණිමා කියලා කියන්නේ සංක්‍රාන්ති කියන්නේ දන්නව ඇති නේ. ඊගවට මේ ඔය අපි කියනවා මේ පූර්ණිමා කියන චාරිත්‍රය කරන්නේ මේ ඔය සංක්‍රාන්ති දවසට සංසර්ගී යෙදීම අපාගත වෙන දෙයක් කියලා මේක විශ්වාස කරනවා. මම ඒකත් වෙනද ඔබලන්ට තේරෙනවා. කියන්නේ ගැහණු අයගේ මේ සංක්‍රාන්තික දිනවල සංසර්ගී යෙදුනොත් අපාගත වෙයි. මේ අදහස් තියෙනවා. ඒක නිසා තමයි මේ පූර්ණිමා වගේ චාරිත්‍ර මේගොල්ලෝ කරේ. ඒවා අපි ලොකුට සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් දැන ගැනීම පිණිස තමයි මම මතක් කරන්නේ. අපිට තියෙන චාරිත්‍ර අපි අරගෙන තියෙනවා නෝත්. ඉතින් ඒකට වැදගත් වෙන්නේ චූඩා කර්මය කියන්නේ. චූඩා කර්මය කරන්නේ ඉපදිලා සාමාන්‍යයෙන් පළවෙනි තුන්වෙනි සහ පස්වෙනි පළවෙනි තුන්වෙනි පස්වෙනි කියන වයස්වලින් තමයි මෙන්න මේ කියන චූඩා කර්මය කරන්නේ. ඒ කියන්නේ හිස කිස් කැපීමේ මංගල්‍ය. දරුවෙක් ඉපදිලා පළවෙනි තුන්වෙනි පස්වෙනි කාල සීමාව. අන්නප්‍රාසන කියන්නේ නම් බත් කැවීම කියන එකනේ හිඳු කොට කැවීම. උපනයනය කියලා කියන්නේ අපි දන්නවා පූන නූල පැලැන්න. එහෙනම් මේකේ උත්තරය එන්නේ කොහොමද? 143 3නේ. හරි. 10යි. 144 පුද්ගල ස්වාධීනත්වයේ අහිමි වූ යුගය මොකක්ද? සරල. හරි ප්‍රශ්න ඕනේ. එනවා ගන්න දෙයක් නැහැ. පුද්ගල ස්වාමිත්වයේ අහිමි වූ යුගය. බ්‍රාහ්මණ යුගය සරල යුගය. ප්‍රාග් වෛදික යුගයේ පුද්ගල ස්වාධීනත්වයේ තිබුණා හින්දු නිෂ්ඨාචාර යුගයේම අපි දැක්කා. පුද්ගලයාට ස්වාධීන අදහසක් තිබුණා. ස්වාධීනව ක්‍රියා කරන්න පුළුවන් වුණා ජගන් මාතාවන්ගේ පශුපති වඳුන් වගේ වෙන් අපි කියනවා. පශුපති කියන්නේ සතුන් පිරිවරාගෙන ඉන්න කෙනෙක්.
රයිනෝසිරස් සිටියා නේද? ඇතෙක් ඉන්නවා. කුටුයට මුවෙක් ඉන්නවා. සිංහෙක් ඉන්නවා. මෛත්‍රී සහගත ආකල්ප වලින් යුක්ත පශුපති. යෝග වෘතියෙන් ඉන්න යෝග කරන ඉරියව්වෙන් ඉන්න. ඒකෙන් පේනවා යෝග කරන්න පුළුවන් වටපිටාවක් ස්වාධීන වටපිටාවක් තිබුණා කියන එක. එහෙනම් ප්‍රාග්වයිදික යෝගිය ගැටලුවක් නැහැ. ඒක ස්වාධීනත්වයක් තිබුණා. බෞද්ධයේදී කොහොමත් තිබුණා ශ්‍රමණයේදී හරි උපනිෂද්ගේ ස්වාධීන ස්වාධීන තාවයක් තිබුණා. නමුත් ඊගාට 145 අරණ්‍යක යෝගියේ මූලික උනේ මොකක්ද? මොකද අරණ්‍යක යෝගියේ මූලික උනේ ඉතින්නේ නිදි තඹල නිදහස් චින්තන ගොඩක්කයි එක කියන ඔව් නිදහස් චින්තනයේ තමයි උත්තරේ. ඒක අනිත් ඒවා බලමු. නිදහස කියන එක පැත්තකින් තියමු අදාළ වෙන්නේ. තනතුරු ලබා ගැනීම පැත්තකින් තියමු. නිවන ලැබීම පැත්තකින් තියමු. මේවා ඉන්නේ පස්සේ. ආත්මය බ්‍රහ්ම සමග එක් කිරීම. මොකද්ද මේ? මේක ඇත්තටම උපනිෂද් යුගයේ තියෙන විචාරහස. හරියට මඳුර ගන්න. අරණ්‍යක යුගය කියලා කියන්නේ වනයේ ඉඳගෙන හැදෑරිය යුතු රහස් ධර්ම කියන එක ඉන්නේ. අරණ්‍යක කියන වචනේ ඉන්නේ. නිර්වචනය එකනේ නේ. වනේ හිඳ උගත යුතු රහස් ධර්ම. ඔය වනගත වෙච්ච ඍෂිවරුන් නැත්නම් ඍෂිවරු කියන අපි ඒක හඳුනන්නේ මොණිවරු කියලා කියන අය පොත්වල මේ ඍෂිවරුන් විසින් ඥානෙ මෙහෙවල අවබෝධ කරගත්ත දේවල් සංවාද සහ අදහස් තමයි මේ වනේ ඉඳගෙන හදාරන්න ඕනි රහසයි රහස් ධර්ම මොනවද මේ රහස් ධර්ම මේ අරණ්‍යක ග්‍රන්ථ කියලා කියනවා නේද අපි අරණ්‍යක ග්‍රන්ථ මොනවද මේ රහස් ධර්ම අරණ්‍යක යුගයේ තියෙන රහස් ධර්ම මොනවද ඍෂිවරුන් විසින් බොහෝම වෙහෙස මහන්සියෙන් අවබෝධ කරගත්ත ඥානයන් ඉගෙන ගන්න එක තමයි අරණ්‍යක යුගයේ ඉතරේ වනේ ඉඳගෙන රහසේ ඉගෙන ගත්තේ ඍෂිවරුන් විසින් අවබෝධ කරගත්ත රහස් දේවල් නැත්නම් ඥානයක් නව ඥානයක් හරි නේ ඊට උපනිෂද් යුගය ගත්තොත් එහෙම උපනිෂද් යුගය ඇතුලේ ගුරුවරයෙක් සහ ශිෂ්‍යයෙක් අතර දැඩි සම්බන්ධයක් තිබුණා ගුරුවරු හිටියා ශිෂ්‍යයෝ හිටියා උපනිෂද් යුගය මේගොල්ලෝ අතර දැඩි සම්බන්ධයක් තිබුණා ඒ සම්බන්ධය මත අධ්‍යයනයන් සිද්ධ කරා උපනිෂද් මුනිවරු පිළිගත්ත මතයක් තමයි මේ බ්‍රහ්මන් කියලා ඒගොල්ලෝ හැඳින්නුවා මේ බ්‍රහ්මන් කියලා කිව්වේ විශ්ව සාරය කියන එක. අන්න විශ්වයේ තියෙන හරය විශ්ව සාරය. බ්‍රහ්මන් කියලා කියන්නේ ඒගොල්ලෝ කියනවා කිසිම දවසක ඉපදිච්ච නැති ඒ වගේම නොමියන කෙනෙක්. බ්‍රහ්මන් කියලා කියන්නේ. කිසිම දවසක ඉපදිලා නැහැ ආය මැරෙන්නේ නැහැ කියලා දැන් මැරෙන්නේ නැහැ. ඉතින් මේකෙන් ඒගොල්ලෝ කියන්න උත්සාහ කරනවා මේ ආත්මය සහ බ්‍රහ්මන් දෙකක් දෙකක්ද කියලා මේගොල්ලෝ ප්‍රශ්න කරලා හොයනවා. ඒගොල්ලෝ ඊට පස්සේ තීරණය කරනවා ආත්මයෙන් පරිබාහිර වූ දේවල් බ්‍රහ්මන්. ඒතර මේ දෙක එකට එකතු කිරීම. ආත්මන් බ්‍රහ්මන් සමග එකට එකතු කිරීම තමයි විමුක්තිය නැත්නම් පුද්ගලයාගේ ආත්මය විමුක්ත කරගන්න පුළුවන් වෙන ක්‍රමය. මේක තමයි උපනිෂද් වල තියෙන අදහස්. මේ 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 දර්ශනීය නැගිටීම තමයි බුදුදහම් වගේ දර්ශනයක් බිහි වෙන්න හේතුව. නේ? ඒක ඇතුලේ තියෙනවනේ අපිට පැහැදිලිව පේන්න නේ. ආත්මීය බ්‍රහ්ම ආත්මීය පිළිබඳ වූ ආත්මවාදී අදහස් එහෙම බුදුදහම ප්‍රතික්ෂේප කරමින් තමයි උඩට නැගිටින්නේ. අපිට ඒක පේන්න තියෙනවා. හරි නේ? එහෙනම් මේකෙන්නේ උත්තරේ 145 1.
සරල ප්‍රශ්නයක් වුණාට මේ කතා කරන දේවල් තියෙනවා. 146 බ්‍රහ්මයි බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට එරෙහිව නැගී සිටි පිරිසක් බිහිවෙනවා. සරලයි නේ. ඉතින් කතා කරන්න දෙයක් නැහැ. තුන්වෙනි එක තමයි නේ අරන්න කියු කියන්නේ. දෙක නෙමෙයි. අරන්න කියු ගියේ තමයි වනගත වෙච්ච බමුණන්ම සහ ක්ෂත්‍රියයන්. වනගත වෙච්ච බමුණු සහ ක්ෂත්‍රියයන්. ඒතර වෛශ්‍යෝ නැද්ද? වෛශ්‍යෝ වනගතුන් නැද්ද? මම ඕක ඉදත් වුණනේ. ගොඩක් ලාර මේ කතා කරන්නේ නැහැ. මම මේක ගැන හොයලා බලද්දී වෛශ්‍ය ඇතරම් වානප්‍රස්ථ කියන අවදි ඒගොල්ලන්ට අදාළ වෙච්ච එකක් නෙවෙයි. ආශ්‍රම ධර්ම හතරක් තියෙනවානේ. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථ, සන්නස. මේ හතරම කරන පිරිසක් තමයි බමුණු කියලා කියන්නේ. ඒ කියන්නේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය. සෝරි. බ්‍රාහ්මණ කුලයයි. මේකෙන් තුනක් ඉෂ්ට කරනවා ක්ෂත්‍රීය කුලයයි. මේ මගේ අදහසක් නෙමෙයි හොඳේ. ඔප්පත්වල තියෙන තොරතුරුත් එක්ක. ඒ මුලාශ්‍රක් තියෙන අවශ්‍ය කෙනිට ඕවිනු බලා ගන්න පුළුවන්. එතකොට මේ ක්ෂත්‍රීය පුද්ගලයෙක් නම් ආශ්‍රම ධර්ම වලින් තුනයි ඉෂ්ට කරන්නේ. ඉගෙන ගන්නවා, ඒ කියන්නේ බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථ වනගත වෙන්නේ. වෛශ්‍ය නම් දෙකයි. අධ්‍යයනය කරන බ්‍රහ්මචාරී, ගෘහස්ත. ඒගොල්ලෝ අර්ථ ධර්ම කාම කියන දුර්ග සම්පත්තිය මුත්‍ති විදිමි. මේ යාම තමයි ඒගොල්ලන්ගේ ප්‍රම. මේ විදිහට තමයි මේක වෙන්නේ. අරගොල්ලන්ට මොකුත්ම නැහැ කියන්නේ සුබ්‍රින් නැහැ. එතකොට වනගත වුණේ කවුද? වනගත වුණේ නැහැ වෛශ්‍යෝනේ. ශුද්‍රය කොහොමත් වනගත වුණේ නැහැ. කොහොමත් වන්නේ නැහැ. ක්ෂත්‍රියන් සහ බ්‍රාහ්මණින් තමයි වනගත වුණේ. ඒ කියන්නේ මේ අරණ්‍යක වගේ උපනිෂද් වගේ දාර්ශනික පසුබිමක් හොට නැගින්න බමුණොත් හේතු වුණා, ක්ෂත්‍රියොත් හේතු වුණා. විශේෂයෙන් ක්‍රිස්තුපූර්ව 500 බුද්ධ ගණන 523 වගේ කාල සීමාව වෙනකොට බුදුහාමර පාරිච්ච කාල සීමාව වෙනකොට ක්ෂත්‍රියන් විශාල නැගිටීමක් තිබුණා මේ දාර්ශනික චින්තනයක් එක්ක. බමුණු තියත් හිටියා. බමුණු තුලින් තමයි මේ බමුණු අදහස් වලට විරුද්ධත්වය නාවේ කියන මේ කියන්නේ. බමුණු මේ වනගත වෙච්ච පිලිස්නේ මේගොල්ලනේ. අන්න බලන්න. බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට එරෙහි ප්‍රතිවිරුද්ධ අදහස් පැන නැගින්නේ අරණ්‍ය කිවිගේදී ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා වානප්‍රස්ථ සහ සංന്യാසි විශේෂයෙන් වානප්‍රස්ථ අවදී. වනගත වෙච්ච බමුණු සාක්ෂස්තියෝ නව චින්තනයන් ඇති කරගන්න පටන් ගත්තා. අදහස් සාකච්ඡා කරන්න පටන් ගත්තා. වනයේට වෙලා රහසේ ඉගෙන ගන්න ඕනි දහම් විදිහට ඒවා ඒගොල්ලෝ ඉදිරි පරම්පරාවට අරගෙන ගියා. හරි නේ? 147. මේතර මේ 146 උත්තරේ 3 147. අරණ්‍ය යුගයේ හඳුන්වා දෙන ලද බ්‍රාහ්මණ විරෝධී චින්තාවන් තවදුරටත් උද්දීපනය වෙන්නේ මොන යුගයේ? ඒක සරලයි නේ? ඒක සරලයි. උපනිෂද් යුගයේනේ. ඒකනම් බලන්න දෙයක් නැහැ. උපනිෂද් යුගය. ඊගාවට 148 ඇල්දිය පාණයෙන් වැළකීමෙන් පව් සෝදා හැරීම අයත් වෙන්නේ. ඇල්දිය පාණයෙන් වැළකීමෙන් පව් සෝදා හැරීම අයත් වෙන්නේ. දස අකුසල් වලට මොනවද දස අකුසල්? දස අකුසල් කියන්න පුළුවන් කාටද? පාණ අධිපාතා වේරමණි සෝරි මේ ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තා දාණයෙන් දස අකුසල් දස කුසල් නේද? දස අකුසල් කියන්නේ. දස අකුසල් ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාමීත්‍යාචාරය, මුදාවාදේ, පරුසාවාචා, පිසුනාපාචා, සම්ප්‍රප්පලාප, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. වැඩම් කරන්න ඕන යන මාර්ගය විදිහට. සිංහලෙන් ලියුවත් ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පටලවා ගන්න එපා. සමහර අයද කියනවා දස කුසල් ලියන්න කියලා. අර දැන් වීතල් කිව්වා වගේ හදිස්සි වෙන්නේ මේ එපා. හොඳේ ඔයගොල්ලෝ හිමු දැක්කත් ප්‍රශ්නයක්. දස කුසල් දස අකුසල් සමහර අය වරද්ද ගන්න. ඇත්තට මේ ප්‍රශ්න ඔයා හොඳට කියලා තියෙනවා. හැබැයි ලකුණු සම්පූර්ණයෙන් නැති වෙනවා ඒක වරද්ද ගන්න. හදිස්සි නම් වෙන්නම එපා. ඒක තමයි ඔයාගේ ජීවිතේට තියෙන ලොකුම තර්ජනය මේ ඒ ලෙවල් විභාග ඇතුලේ පොඩක්. මම දකින්න එකක්. මගේ අත්දැකීම් එක්ක මට ඒ ලෙවල් වල නම් නෙමෙයි කැම්පස් එකේදී හොඳට ගලවිච්ච එකක් තමයි මේ ප්‍රශ්නේ හරියට කියවන්න නැතුව මම අර මගේ ඔළුවේ තියෙන එක තමයි මේ ප්‍රශ්නේ කියලා හිතාගෙන උත්තරේ ලිව්වා. මලහත් කියලා මේ අපිට දැන් කැම්පස් එකේ සාමාන්‍යයෙන් එක්සෑම් දින පැය දෙකයි ලියන ඒවා. මොකද අපිට සාමාන්‍ය 160යිනේ පේපර් එකට හම්බෙන්නේ ෆයිනල් එක්සෑම් එකේ සෙමිස්ටර් එක. ඉතුරු ඒවා අපිට 140ක්
20ක් හරිද 10ක් attendance වලට 10ක් mid exam එක 20ක් assignment එක 60ක් final exam එහෙම තමයි campus එකේ ලකුණු දෙන්නේ. හැබැයි මම දන්නේ නැහැ attendance වලට කොහොමද කියලා. attendance වලට ලකුණු දුන්නාද කියලා එකක් අපි දන්නේ නැහැ. හැබැයි assignment එක ලකුණු 10න් තමයි ගොඩක් වෙලාවට බැලුවේ. ඉතින් ගොඩක් වෙලාවට attendance වලට ලකුණු දීලා තියෙන බලක් ඉතින් ලකුණු ඒ වුණාට ඉතින් දැන් ෆයිනලි එහෙම අපි ගියෙම නැහැ ඉතින් ලෙක්චර්ස් හැදෙන්නේම නැහැ වුණාට අපිට A+ තියෙනවා. මට තියෙන A+ තියෙන ඔක්කොටම A+ හම්බෙන්නේ නැහැ නේ attendance ලකුණු හම්බුන්නේ නැහැ නා. ඉතින් සාමාන්‍යයෙන් ඒවා එකතු කරන්න නැහැ. ඉතින් අපි දන්නේ නැහැ. මොකද සාමාන්‍ය ලෙක්චර්ස් යන්නේ නැති නිසා අර එන්නේ නැති නිසා ලකුණු අඩු කරනවා කියන එක ගොඩක් වෙලාවට කරන්නේ නැතුව ඇති. ඒක ඩිපාර්ට්මන්ට් එකේම තියෙන එකක් අපේ සමහරි වෙන්නේ නැහැ. يعني 180 බලන්න යන්න ඕන ලෙක්චර්ස් වල. ඉතින් ඕක නිසා අර හොර සයින් ගන්නවා ඒවා චෙක් කරනවා එන දිද්දි ඉතින් කියලා. එහෙම තමයි කැම්පස් එක එක්සෑම් යන්නේ ලේසි. මේ වගේ මේ සම්මාරු නැහැ දම් දඟලගෙන මාන්සුන් දෙකුත් නැහැ. එක්සෑම් එකට යන්න කණි ලකුණු 40ක් අරගෙන ඉවරයිනේ අපි. සාමාන්‍ය assignment එක ලකුණු අනිවාර්යෙන් A+ එකක් වගේ දෙනවා. ඒක ලකුණු 20 නැතත් 19 18 වගේ ගන්න පුළුවන් assignment එක. අපිනේ ඒක කරන්නේ පොත් ඕනි කරන් දිනන ලයිබ්‍රරි එක තුලි. එහෙනම් අපි කරන ඕනි subject එක. art වල නම් ගින්නක් නැහැ ඇත්තට. මොකද අවස හොයා ගැනීම කරන දෙයක් නැහැනේ. පොත් තියෙන ඕනි තරම්. ගියා sections තියෙනවා සිංහල නම් සිංහල බීජි නම් බීජි බෞද්ධ දෙන බෞද්ධ කොහොම හෝම තියෙනවා. කලු පාස section තියෙනවා අපිට. ගිහිල්ලා ඕනි තරම් පොත් තියෙනවා. දකුණු ආසියාවේ විශාලතම මේ පුස්තකාලය තියෙන පේරාද මම පේරාද නෙමෙයි අනිත් ඒවා තියෙනවා මම ඒක නිසා මම ඒක නෙදන්නේ තියෙන දැන් ගොඩනැගිලි දෙකම තියෙනවා ගිහිල්ලා ওই පොත් කියලා තියෙන තොරතුරු පොඩ කියවගෙන ඉතින් ලයිබ්‍රරි එකට යනවා ඉතින් නේද ලයිබ්‍රරි එකට ගොඩක් දේවල් තියෙනවා බලන්න ඒවත් බලලා කියලා සාමාන්‍ය මේ කාලේ ඒ වගේ ඉඳන් වල තමයි ගත වෙන්නේ මම නම් ගොඩක්ම ලයිබ්‍රරි එකට ගිහලා ගොඩක් දත ග්‍රීවි කාලේ පොත් තියෙනවා ඒ වර්ගන assessment කරන්න තියෙන්නේ. හරි මුලේ තියෙන type කරන විතරයි ඒ කාලේ දුන්න ප්‍රශ්න. දැන් ඒකත් තියෙන්නේ. එක එක කොහොමද තියෙන්නේ? මුල් කාලේ නම් ප්‍රශ්න කියන අතින් ලියලා දුන්නේ. ප්‍රශ්න සාමාන්‍යයෙන් අතින් ලියලා දෙන්නේ ගොඩක් දැන් කොහොමද දන්නේ? අපි ගොඩක් අතින් type කරන්න පුළුවන් වුණත් අතින් තමයි ඔක්කොම අතින් දෙන හින්දා අපි දුන්නා. මේ ඊට පස්සේ ඉඳලා type කරන්න අරගෙන වුණා. ඒ මොකද කොහොමත් හුරු වෙනවා type කරන්න. මොකද පළවෙනි අවුරුද්දේම උගන්වනවා. ICT තියෙනවනේ. ICT තියෙනවා කැම්පස් එක ඇතුලේ ඒ නිසා ඔයා මොකක්ද දන්නේ නැතිවත් කම්පියුටර් එක ඔන් කරන කියන දේ ඔක්කොම ඉගෙන ගන්න වෙනවා. මොකද ඒක ත්‍රෙඩ් සබ්ජෙක්ට් එක. අනිවාර්යෙන් කරගන්න වෙනවා. HTML ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක මරුයි. ඊට පස්සේ ටයිප් කරන එක කොම් පාට්. හැමෝටම සාමාන්‍ය කැම්පස් එකේ ඉන්න හැමෝටම වගේ ටයිප් කරගන්න පුළුවන්. ටයිප් කරන්න හොරි. මේ ඉතින් එහෙම එකක් තියෙනවා. ඒ නිසා කැම්පස් එකේ එක්සෑම් ලේසි. 60යි ෆයිනල් එක්සෑම් එක ගන්න තියෙන එක රිස්ක් නැහැ. ඒ කියන්නේ අමාරුවක් නැහැ. බයක් නැහැ. බය නැති එක්සෑම් යනවා නේ නිසා. මාර්ගතර නයිට් එකේ මැදල යන්නේ අපි. ඒ කියන එකෙන් ඇහැරලා ඉඳලා එහෙම කියලා එක්සෑම් එක තියෙනවා. ලකුණු අඩු වෙලා කියලා හඟුත් නැහැ. පාඩම් කරලා තියෙනවා. මොකද සාමාන්‍ය එක්සෑම් එකට කලින් දවස්වල පාඩම් කරන්න ඒවා. ඒක ඇතුලේ ඒ වගේ ඒවා දිනන ඉඳලා මම. දැන් ඔයගලන්ට යම් හොරුයි. සුන්දර ලෝකයක් තමයි කියන්නේ. වර්ණනා කරනවා තමයි තමන් ගන්න තමයි ඔගොල්ලෝ යන්න ඕනේ කියන එක මම කියන අන්දකීම ගන්න කියනවා. අහලා විතරක් නිකා ඉන්න එපා. සමහර අය අපින් අහනවා මේ දැන් අපේ වයසේ අය මේ අවංක කතාව කියන්නේ මේ ඊමන් ටවුන් ගියාම ATM එකට ගියාට පස්සේ මේ යාළුවෙක් හම්බුණා බෝලිම. ATM එක බෝලිම ඉන්නවනේ පොඩ්ඩක් කියලා. ඌ මේ කැම්පස් ගියේ නෑ. ඉතින් ඉස්කෝලේ ගිහ පොරක්. ඌ මගෙන් අහනවා ඔබ කැම්පස් කියන්නේ ඒ කොහොමද බං ඒ ආතල් නේද يعني කෙල්ලෝ එහෙම ඉන්නවා නේ බං එහෙම ගැන එහෙම තමයි අහන්නේ මොකද යා ඉතින් මං ඇත්තටම යාට එහෙම ලොකුවට බොහෝ කියන්නේ කියන්නේ නෑ මම ඔලක් නෑ ඉතින් කරගෙන ආවා ඉතින් එහෙම කියලා මේ ෂේප්මන්ට් එකක් දැම්ම එහෙම ලොකුවට බොහෝ කියන්නේ යන්නේ නෑ නේ එහෙම ඒ කියන්නේ මං කියන්නේ මේ මේක නොගියට පස්සේ එතන තියෙන ලොකු කුතුහලයක් ඉතුරු වෙනවා ඇති කියලා මං හිතනවා ඒ අර දෙහිම ගන්න බැරි වුණාට මගෙන් දෙන්න ඒක නිසා මොන හරි ඇති කියලා මට ඒගොල්ලන්ගේ අදහස් තේරෙන්නේ නැහැ කොහොමද කියලා. ඒගොල්ලන්ට එහෙම හිතෙනවා ඇති කියලා මම හිතනවා. ඒ නිසා ඒ තත්ත්වයකටපත් වෙන්න. කවුද හරි වාගේ යාළුවෙක්ගෙන් වාගාවින් යාළුවා
කැම්පස් ගියාට පස්සේ වාඩි නැහු ඒ කියන්නේ ඔයාට ගිහින් අහන්න ඕනොත් එහෙම ඒ වගේ කරන ඒ අත්දැකීම එක ගන්න ඔයාට තියෙන එක ඒ කියන්නේ මේක ඔයාට ගන්න පුළුවන් පොඩි කියන්නේ කරන්න තියෙන ඒක නොගෙන පස්සේ පසුතැවිලි වෙන්න පුළුවන් කියන්නේ මම කියන්නේ ඒක ජීවිතේට අත්‍යවශ්‍ය නැහැ වට ජීවත් වෙන්න කැම්පස් යන්න ඕනම නැහැ ඒ කියන්නේ ඉඳත් ඉන්නේ කැම්පස් නොගිය හැමෝම ජීවත් වෙනවා හැබැයි පොඩි අඩුවක් තියෙනවානේ කියලා මම හිතනවා ඒක ඔයාම හිතලා බලන්න හරි ඇල්දි පානින් වැළකීම පවු දස අකුසල් දස අකුසල් කියලා කිව්වොත් දස අකුසල්ම ලියන්න ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාතයේ අදන්තා දානි කම් දස කුසල් ලියන්න කිව්වොත් ප්‍රාණඝාතයෙන් වැළකීම නැත්නම් පානාතිපාතයෙන් වැළකීම අදින්නා දානෙන් වැළකීම අනිවාර්යෙන් ඉහම ගන්න බැරි වෙලා හරි ඔයා මේ පොඩි මිස්ටේක් එකක් කළොත් සම්පූර්ණ ලකුණු නෑ දස කුසල් ලියන්න කියලා දස කුසල් ලියලා තිබුණා බෑනේ මේ අතන වැරදීනේ දෙන්න පුළුවන්ද බෑනේ තුන දෙන්න බෑ මම කියන්නේ තේරෙනවද ඊගාට පංචින් පංචින් දන්නවන්නේ මම දාම ගන්න එක දස කුසල් චතු යාම සංවරයේ චතුරු වර්ග විග්‍රහය මේ චතුරු වර්ග විග්‍රහය චතුරු වර්ග නම් සාමාන්‍යයෙන් දෙක තුනක්ම අපිට හම්බ වෙනවා චතුරු වර්ග ගැන අපිට දැන් දෙක තුනකදීම හම්බ වෙනවා මේ චතු යාම සංවරයනේ මේ කතා කරන්නේ සබ්බවාරි වාරිතෝ හෝති සබ්බවාරි දුතෝ සබ්බවාරි පුතෝ සබ්බවාරි යුතෝ ඇල්දිය පානෙන් සබ්බවාරි වාරිතෝ හෝති කියන මේ කියන්නේ චතුයාම සංවරය මේක නිගණ්ණාත පුත්තගේ ඉගැන්වීම මේක ඒගොල්ලෝ ඉදිරිපත් කරේ මේ අපේ විතර කියනවා මොනවද පාරිශුද්ධත්වයට තමන්ගේ ආත්මය පිරිසුදු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මේක ඒ නිගණ්ණාත පුත්තගේ ඉගැන්වීම ඇතුලේ ජෛන ඉගැන්වීම ඇතුලේ කර්මය කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට ප්‍රධාන එකක් අතීත කර්ම අනිත් එක වර්තමාන කර්ම අතීත කර්ම ගිවා දමන්න නම් අත්තිම දාන යෝගී කියන දැඩිව ශාරීරික දුක් දෙමින් ත්‍යාග කරන ක්‍රම වෘත වගේ දේවල් අනුගමනය කරන්න වෙන ක්‍රම පාවිච්චි කරන්න වෙන වර්තමානයේ සිද්ධ වෙන අපි වර්තමානයේ ජීවත් වෙනකොට සිද්ධ වෙන අකුසල් වලින් තොර වෙන්න තමයි මේ චතුයාම සම්මුති පාවිච්චි වෙන්නේ ඇල්දිය පානේ නොකරන එක සංවරයෙන් යුක්ත වීම ඇතපයි හොල්ලන්නේ අපි දන්නවනේ ශුද්ධ ජීවීන් නියනවා කියලා අපි හිතනවා කියලා ඒක නිසා ඒක නෙමෙයි කරන්නේ පාරේ යනකොට අතු ගගා යනවා බිම එතකොට මේ සියලු සංවරයන්ගෙන් යුක්තව සියලු කර්මයන් නැති කරලා මෝක්ෂය ලබා ගැනීම තමයි මේගොල්ලන්ගේ පරම අරමුණ වෙන්නේ ඒක තමයි චතුයාම සංවරය පාවිච්චි කරන්නේ මීට අමතරව බුදුදහමේ කතා කරනවා චතුරු මේ බෞද්ධ චතුරු මොකද අපි කියන්නේ චතුපාරිශුද්ධ සීලය සමහර බොහෝ විද්වතුන් කියනවා මේ චතුපාරිශුද්ධ සීලය මේ චතුයාම සම්වරය ආශ්‍රය කරගෙන ඒ ඔස්සේ බෞද්ධ ධර්මයට ආවා කියලා. හරියට වස් කාලේ වගේ ඒ වගේ බුදු ධර්මයට ඇඳගත්ත කියලා. මේ චතුපාරිශුද්ධ සීලය කියලා කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, පත්තිසන්නිස්විත සීලය. චතුපාරිශුද්ධිය. එතකොට ඔයාට මෙහෙම ප්‍රශ්නයක් ආවා කියන්නේ අපිම ගොඩක් වෙලා ක්ලාස් වල කතා කරලා නැති තොරතුරු වෙන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් එනවා නිගණ්ඨනාත පුත්තගේ ඉගැන්වීම සහ බුදුදහමේ ඉගැන්වීම අතර සසඳන්න සංසන්දනාත්මක ප්‍රශ්නයක් එනවා එහෙම එනවනේ ඇවිල්ලා තියෙනවනේ කර්මීය කියලා හුත් නම් මොන කර්මී කර්මී කියන පැත්තට මේක අදාළ කරගන්න පුළුවන් මොකද කර්මී කියන්නේ කියන්නේ චතුයාම සංවරයේ තියෙන නිගණ්ඨනාත පුත්තගේ කර්මී ඉගැන්වීම තුන චතුයාම සංවරයේ තියෙන මේ දෙක අතර කම්පෙයර් එකක් කරනවා නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේ එහෙම ඇවිල්ලා තියෙනවා එනවා එන්න පුළුවන් එතකොට ආට කියන්න පුළුවන් බුදුදහමේ මේ ආශ්‍රිත කරගෙන මේ නිගණ්ඨනාත පුත්තලා චතුයාම සංවරයක් ඉදිරිපත් කරද්දී සබ්බවාරි වාරිතෝ හෝති දුතෝ පුතෝ ඉතෝ ආදී වශයෙන් චතුයාම සංවරයක් ඉදිරිපත් කරද්දී බුදුදහමේ චතු පාරිශුද්ධ සීලයක් ඉදිරිපත් කරනවා චතු පාරිශුද්ධ සීලයක් මේ දෙක එක වගේ බලන්න චතුපාරිශුද්ධ සීලය කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. පළවෙනි. ඒ කියන්නේ විනයේ හික්මීම. විනය කියන්නේ මොනවද?
බික්කු ප්‍රාතිමෝක්ෂය සහ බික්කු නිපාතිමෝක්ෂය. බික්කු ප්‍රාතිමෝක්ෂය නම් 227ක් ශික්ෂාපද තියෙනවා. ඒ කියන්නේ අධිකරණ සමතත් සමග අධිකරණ සමත හතක් තියෙනවා. ඒවත් එක 227ක් භික්ෂුවකට තියෙනවා ශික්ෂාපද. සම්බදා භික්ෂුව. භික්ෂුණියක් නම් එහෙම නැත්නම් භික්ෂුණී බික්කුණී ප්‍රාතිමෝක්ෂය තියෙනවා ශික්ෂාපද 311ක්. අධිකරණ සමත හතත් එක්ක අධිකරණ සමත නැහැනම් 304ක් තියෙනවා ශික්ෂාපද භික්ෂුණීන්ට. භික්ෂූන්ට තියෙන 227න් අධිකරණ සමත හත නැහැනම් 220ක් ශික්ෂාපද තියෙනවා. මම මෙච්චරයි මේක කියන්නේ කියලා වාට තේරෙයි. 2012 ඉඳලා පාස් පීපස් කරන්න පටන් ගත්තා. නැත් මේ ලැබුණ මාසෙ පටන් ගන්නවා. දැන් අද අපි 24 පටන් ගත්තානේ. මම 24 පටන් අරගෙන 21 කට්ටියගේ රිසල්ට් එක ගන්න ඉන්නේ. රිසල්ට් ආවට පස්සේ අපි පොඩක් ලොකුට පටන් ගමු පේපර් ක්ලාස් එක. අවුරුදු 11ක පේපර්ස් කරන්න. ඉතින් පොඩක් එතන ප්‍රසන්ටේෂන් ටිකේම ආදරණ තියෙනවා පොඩ්ඩක් එතන. මේ දවස් ටිකේ අර පේපර්ස් ටික බලලා උත්තර ටිකක් තියෙනවා ටික බලලා පොඩ්ඩක් නිදහස් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ප්‍රසන්ටේෂන් වලට පාස් පේපර් සර්ටිෆිකේට් යන්න ඕනේ. 24 පටන් අරගෙන ඒක කන්ෆර්ම් කරගෙන ක්ලාස් එක ඉදිරි යන විදිහට කන්ෆර්ම් කරගත්ත ගමන්ම 22 කට්ටියගේ පාස් පේපර්ස් මේ ක්ලාස් එක පටන් ගන්න. තාම පටන් ගත්තේ නැති එක ගොඩ දිනක් ඇහුවා. සල්ලිත් දාන්න අහලා තිබුණා මට. එහෙම අවශ්‍ය නැහැ දැම්ම ඒක නේ අපි පස්සේ කතා කරමු. මේක ක්ලාස් කොහොමද කරන්නේ කියලා ගිය අවුරුද්දේත් අපි කරා ඉස්සලා අවුරුද්දේත් කරා. සාර්ථක ප්‍රතිඵල පැහැදිලි වුණා දිනවා. මේ ඊග අපි බලමු මේ පරිසර කාබෝ. හරි. මේ ඔව් එතකොට ප්‍රාතිම සංග සීලය කියන්නේ විනය හික්මීම. ඊගාවට චතුපාරිශුද්ධ සීලයේ තියෙන බෞද්ධ අදහස අනුව දෙවනි කාණ්ඩේ තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඇස කන නාසය දිව ශරීරය ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඊගාවට ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ කියලා කියන්නේ හරියට අර සබ්බවාරි දුතෝ සබ්බවාරි පුතෝ වගේ තමයි. එක වගේ ටිකක්. ආජීව පාරිශුද්ධ සීලය ඒ කියන්නේ අපි ජීවත් එහෙම මේ නැති ගුණ පෙන්නනවා. නැති ගුණ පෙන්නමින් තමන්ගේ මොනවද කියන්නේ ජීවත් වීම සරලව මේ ගත තේම ජීවිතේ පිරිසුදුව ගෙවනවා. නිකන් හිතන්න. ආජීව පාරිශුද්ධ සීල. පිරිසුදු ජීවිතයක් ගත කර. නැති ගුණ පෙන්වමින් ඊගාවට මේ අනුන්ගේ දේවල් කඩා වඩා ගැනීමෙන් ජීවත් වෙන්නේ නැතුව භික්ෂුවකට නම් මේක ඉදිරිපත් කරනවා. මේ භික්ෂුවට කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ? ගියන්ට නෙමෙයි හොඳේ. ගියන්ට නෙමෙයි භික්ෂුවට මේ ප්‍රතිමෝසංගම කියලා අපිට නෑනේ. ගියන්ට තමයි මේ චතුපාරිශුද්ධ සීලය තියෙන්නේ. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ පින්දු පිනිස් පින්දු සිඟා වැඩලා දානේ වලද. ඒවත් අනුන්ගෙන් තමයි යැපෙන්නේ. කඩා වඩා ගන්න නෑ අනුන්ගේ දේවල්. අන්න ඒවා. එහෙමද? ආජීව පාරිශුද්ධ සීලය. ඊගාවට හතරෙන් එක තමයි ප්‍රතිසන්නිසුද්ධ සීලය. ඒ කියන්නේ ප්‍රත්‍ය ලැබුණාට පස්සේ ප්‍රත්‍ය දානි පින්දුපාති වගේ දේවල් ලැබුණාම ඒවා ප්‍රතිවික්ෂා කරලා තමයි පාවිච්චි කරන්නේ. චීවර සේනාසන දිලාන ප්‍රත්‍ය මේ දේවල් ප්‍රතිවික්ෂණය කරනවා නේද? දැන් භික්ෂුවක් නම් ප්‍රතිවික්ෂණය කරනවා පින්දුපාති වැඩලා නේව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය යාපනාය විහිංසූපරතිය බ්‍රහ්මචර්යානුග්‍රහය එහෙම තියෙනවනේ. හාඳුරු ඉන්නවා මේ මෙතන. හාඳුරුගේ සූර්ය දලංකාර හාඳුරු නම් ඉන්නවා. ඔන්න හෙල්පයක් දෙන්න පුළුවන්. ඔයිට කල්ලු මම හිතන්නේ අපිට හම්බුනවා. එහෙම ප්‍රතිවීක්ෂා කරලා තමයි දානේ වළඳන්නේ. සමහර දාන ගිවලුල ඔගොල්ලෝ අහලා ඇති ඔබ හාඳුරු තරු බෙදුවාම ඔබ කියලා තමයි දානේ වළඳන්නේ. මේකට තමයි අපි කියන්නේ මේ ප්‍රතිසන්නිසෘත සීලය නේ. එහෙනම් අපිට උත්තරය ආවා චතුයාම සංගුණේ තමයි ඇල්දී පානෙන් වැලකීමෙන් පව සෝදා ගන්න පුළුවන් කියලා පිළිගන්න පිළිගන්නු තියෙනවා. 48 4 හරි හරි 10 හමාරයි. අපි 50ට යනකන් තක් ගාලා බලමු. බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගම් හා දර්ශනවාද අතර ශාස්ත්‍රවාදයේ හා නියතිවාදයේ හඳුන්වා දෙන ලද්දේ. හා කොයි දෙන්නද කියලා අහන්න. උත්තරේ දාන්නත් ගන්න. ශාස්ත්‍ර සහ
නීතිවාදී. දැන් කතා කරන්නේ. දෙක ඔව් නේ පකුදගච්ඡායන සාස්ෘතවාදී අජිතගේ සම්බල සොරි සොරි මේ පකුදගච්ඡායන සාස්ෘතවාදී මක්කලි ගෝසාල නියති හරි නේ විතර කතා ගන්න දෙයක් නැහැ නේ අපි කතා කරන්නේ 58 යන ආ මෙතන දැන් අපි ගත්තොත් අර මං කියවනේ ඉතින් සාස්ෘත සහ උච්ඡේද කියන්නේ මොකද්ද කියලා කතා කරන්නම් කියලා අන්න ඒක පොඩ්ඩක් බලන්න උච්ඡේදවාදී මොකද්ද මේ උච්ඡේදවාදී කියන්නේ පාඩරි පුළුවන් ද නිර්වචනය කරන්න මොකද උච්ඡේදවාද කියන්න බලන්න සියලු දේ නැති කියලා මේ කීම ඒ කියන්නේ අජිත කේස කම්වල කිව්වේ ඔක් නෑ කියලා ඒක නේ නියතිව මේ මේ මොකද්ද මේ මොකක්ද උච්ඡේදවාද ඔව් උච්ඡේදවාද තව මොන හරි අදහසක් තියෙනවද පරලොවක් නැති බව ඇත්තටම මේ ඔය පරලොවක් නැහැ හෝ පරලොවක් තියෙනවා කියන එකට වඩා මේ උච්ඡේද සහ සාසත කියන දෙක වෙනස් සාමාන්‍යයෙන් අපේ ඔය තියෙන සිලබස් වල තියෙන තොරතුරුත් එක්ක ගත්තාම පොත්වල නම් තියෙන්නේ එහෙම සාසත කියන්නේ පරලොවක් තියෙනවා කියලා විශ්වාස කරන එක උච්ඡේද කියන්නේ පරලොවක් නැහැ කියලා විශ්වාස කරන එක කියලා තමයි ගොඩක්ම කියන්නේ ඊට වඩා ටිකක් මේක අර්ථය ගැඹුරුයි නේ මෙහෙමයි ඔය උච්ඡේදවාදී කියලා කියන්නේ ආත්මය ගැන හොයන බොහෝ යතිවරු නැත්නම් ආත්මය ගැන හොයපු බොහෝ දෙනෙක් ශරීරයයි ජීවයයි කියන අදහස අතර ඒගොල්ලෝ විශ්වාස කරා ජීවිතය හා ශරීරය එකක් කියලා ජීවිතයයි ශරීරය එකක් ඒකට කිව්වා ඒගොල්ලෝ මේ ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා තං ජීවං තං ශරීරං තන් ජීවන් තන් ශරීර මේ අපේ ජීවිතේම තමයි ශරීරය කියන්නේ ශරීරය ජීවිතය කියලා දෙකක් නැහැ මොකද තියෙනවා අපේ මේ බොඩි එක තියෙනවානේ ශරීරය මේකම තමයි ජීවිතය කියන්නේ අපේ බොඩි එක නැති වුණාට පස්සේ ජීවිතය කියන එකක් නැහැ අමුතු බොඩි එකමයි ශරීරය මේක තමයි ඇත්තම කිව්වොත් ඔය උච්ඡේදවාදී කියන්නේ තන් ජීවන් තන් ශරීර එන මරණට පස්සේ කොහොමත් ඉපදෙත් නැහැ කියන එක තමයි හොඳට අර තේන්නේ නේ එතකොට සාස්ත්‍රවාදී අදහස් දරන අය කියනවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ශරීරයයි ආත්මයයි දෙකක් ශරීරය වෙනම එකක් ආත්මය වෙනම එකක් මේකට කියනවා අපි සාස්ත්‍රවාදී එතකොට වර්ණන දලවසින් උපතින් මේ ගැඹුරු දාර්ශනික පැත්තක් බුදු දහමෙන් කතා කරන ඉතර අදහසක් එන්න ඕනේ මේ වගේ එකක් නේ බුදු දහමේ තියෙන්නේ ඒ කියන්නේ ශරීරය වෙනම තියෙනවා විඥානය කියලා තව එකක් තියෙනවා රූප වේදනා සංඥා සංකාර කියන්නේ භෞතික මේ මොනවාද ශරීරයත් එක්ක තියෙන සම්බන්ධ වෙන දේ වේදනාව ඔක්කොම ශරීරයත් එක්ක තියෙන්නේ ශරීරෙම පරිභාෂා විඥානේ වෙනම තියෙනවා මේ වගේ අදහසක් නෙමෙයි අපි ඉගෙනගෙන තියෙන බුදු දහම කියලා අපි සාමාන්‍ය දර්ශනයත් විහාර උඩි පල්ලෙන් අපි දන්නේ ඒ ටිකනේ ඒතර අපිට තේරෙනවා නෑ එහෙම නෙමෙයි කියලා මෙතන يعني ශරීරයයි විඥානයයි දෙකක් විදිහට බුදු දහම කතා කරන්නේ නෑ කියන්නේ සාතිවික්ෂෝ ඔය අදහස ඉදිරිපත් කරනවානේ විමාස බයිනවන මොකක් කියලා විඥානයේ දීර්ඝ කාලික පැවැත්මක් තියෙනවා කියලා සාස්ත්‍රවාදීය අදහසක් එතන තියෙනවා සාතිවික්ෂෝ නේද ඒ නිසා බුදුදහමේ කතා කරන්නේ මේ විඥානය කියන එක මේ චිත්ත පරම්පරාව උපදින්නව නම් යම් කිසි කෙනෙක් ඒ යාමත් නෙමෙයි යා නෙමෙයිත් නෙමෙයි මේක තාම දාර්ශනික පැත්තක් බුදුහාඳුරු මාරම විදිහට පරිස්සම් වෙලා තියෙනවා මේ අන්තවාදී ප්‍රේත වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කරා. ඒක පට්ටම ගේමක්. පට්ටම ගේමක් ඇයි දන්නවද? බැරි වෙලා හරි ආත්මය කියන එක වෙනම විදිහට, ශරීරය කියන එක වෙනම විදිහට බුදුහාමුදුරුවෝ නිර්වචනය කරා නම්, බුදුහාමුදුරුවෝ සාස්වතවත්. තේරෙනවද? එතකොට ඒකයි බුදුහාමුදුරුවෝ අනාත්මවාදී අදහසක්. ආත්මය කියලා ගන්න මොකුත්ම නැහැ. ආත්මය කියලා එකක් නැහැ. ඒත් අනාත්මයිනේ. එතකොට සාස්වත උච්චේද දෙකට වැටෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එතනට හරිය පරිසංගිනා දිනවා. ඊට වඩා ගැඹුරුයි ඔයන් බලන්න දර්ශනය
එතකොට ඔය දෙක තමයි අපිට උච්චේද සහ සංස්කෘත කියන දෙක සරලවම ගත්තා. උච්චේද කියන්නේ එතකොට මොකද්ද? ශරීරයත් ආත්මයත් එකක් කියලා පිළිගන්නේ උච්චේදවාදී. ඒක නිසා නරුණාම ඉපදින්නේ නැහැ. අන්න එහෙම අදහසක් තියෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. අර නිකම්ම නරුණාට පස්සේ ඉපදින්නේ නැහැ කියන එක නෙමෙයිනේ. මොකද්ද මේ හේතුවක් කියන්නත් ඉන්නේ. ශරීරයත් ආත්මයත් දෙකක්. ඒක නිසා මරුණාම ආත්මය නැවත කියන එකද? මේකට අපි කියනවා සාස්. කසි පනා බ්‍රාහ්මණයන් විසින් කුලීන වර්ණයන්ගේ මෙලව මෙන්ම පරලෝ අභිවෘද්ධියට නොවරදින ඒකායන මාර්ගය ලෙස නිර්දේශ කළද ශුද්ධ වූ ආගමික ක්‍රියාකාරකම්. සරලයි නේ. ලොකු අමාරු එකක් නෙමෙයි. යාවි යාවි සර් 150ට එනකන් අපි එතන බැලුවා. අපි අද උත්තර ලියන්න යමු කියලා දුවන්නේ. උත්තරයක් ලියමු. දුවන්නේ. සාකච්ඡා කළ උත්තරයක් ලියමු. මේ ඔව් මේකට ඉතින් කැමති කට්ටිය සම්බන්ධයෙන් පුළුවන් නැත්නම් නිකන් ඉන්නත් පුළුවන් මේක ප්‍රශ්න නැහැ. ඔයගොල්ලෝ මේ හදාගන්න. අපි මේ කතා කරන වෙලාවේ විනාඩි 20ක් අරගෙන උත්තරයක් ලියන්න දෙන්න බැරි නම් නේද? වැඩකුත් නැහැ නේ. ඉතලා හරි අපි මේ ප්‍රශ්න ටිකින් අපි ටිකක් හොයාගමු. අපි දැන් රිවිෂන් එක ගැන ඇත්තට මේ උත්තර ලියාගෙන යනවා. ඊතාල් ඊතාල් අපි ගත්තා. ලියාගෙන යනවා. මේ උත්තර ලියනවා. ප්‍රශ්න සාමාන්‍යයෙන් අපි උත්තර 1 2 3ක් වගේ මේ දෙකක් වගේ ලිව්වා. ගේ සතියේ රිවිෂන් එක දෙකක් වගේ උත්තර රචනා ප්‍රශ්න වලින් තෝරගෙන ලිව්වා. ඒ වගේ යනවා. ඉතින් ඔයගලන්ටත් මේක ටිකක් හුරු කරවන්න. මෙහෙම ඔයගොල්ලෝ තනියෙන් හරි කරන්න කියන එක තමයි මම කියන්නේ. අපි නිකන් ප්‍රශ්නයක් තෝරගෙන බලමු. මේක ඔයගලන්ට නිකන් උදව්වක් කරන්න මේ යන්නේ. හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙතන 24ක් ඉන්නවා. හැබැයි 24 ගැටියක් නම් අමාරුයි. අදරේ මතක් නැත්තේ. නෑ නේ 24 ගැටිය දැන් නෑ. මේ නම දාගන්න මූණු දෙකක් දාලා තියෙයි. මූණු දෙකක් තියෙන සබරගමු අයද. සබරගමු අයද? මේ සබරගමු තමයි මම. මගේ මූණු දෙකක් තියෙනවා කියලා මම දන්නේ නෑ. මේ ඔයගොල්ලෝ තමයි තියෙන්නේ කරන්නේ. සමහරවිට ඇතිනේ මේ මූණු දෙකක් තියෙන සබර ගම් නාල තියෙනනේ. මෙතන දකුණේ අයත් ඉන්නවද? මේ මූණු දෙකක් තියෙනවා කියන්නේ මේ සබර ගම් පෙරහැරේ විතරයිනේ. මහා බම්බායි මහා බම්බා දැකලා තියෙනවද? මේ පැත්තෙන් තියෙනවා සාමාන්‍ය මිනිස්සෙක්ගේ වගේ මුහුණක්, ඉතිපස්සෙන් තියෙනවා යක්ෂයෙක්ගේ මුහුණ. මහබඹා කරකෝ කරකෝ යන්නේ ඇතුලේ නැගිලා යනවා. මේ يعني උත්සත හදපු මේ කොහොම ඉන්නට අත් දෙක තියාගෙන ඉන්න කොහොම කැරි කැරි කරකෝ කරකෝ යන්නේ පිනහැර. පිනහැරවල තියෙනවා මෙහි. මෑතක දින මම දැක්කේ නැහැ. ඉස්සර අපිට පොඩි පොඩි කාලේ මතකයි අපි උස්සගෙන ගියා. මායි නන්දහඟ. නන්දහඟ නෑනේ. නන්දහඟ අපි ඕක ඇතුලේ එහෙම ගිල්ලා තියෙනවා. නන්දහඟ නෑනේ. මේ අපේ 22 නෙමෙයි කෝස් එකේ නන්දහඳුරු අපි පොඩි කාලේ හිටි. මේ නන්දහඳුරු අපි එකට ඔය ගිහිල්ලා ඔය මහපොඹ ඇතුළේ හැම ගිහිල්ලා බලන හොඳ මතකයි. පෙරහැරවල. මේ ගම්මි පන්සලේ පෙරහැර හිම් තිනකොට මේ හද. එක පැත්තක මිනිස්ස ඊගේ මුණක් තියෙනවා, අනිත් පැත්තේ යක්ෂයෙක්ගේ මුණක් තියෙනවා. ඉතින් සබරගමු අයගේ පොඩ්ඩක් එන්නේ එහෙම එකක් තියෙනවා කියලා කියනවා ඉතින් ගොඩක් අය. අපි දන්නේ නැහැ. ශිකල බලන්න ඕනේ. මම හිතන හැබැයි ඒක ඇත්ත කියලා කියලා. හරි. මේ මොකද අපි ලියන්නේ? මේක හොඳ නේ? අලසකම. පුද්ගලයාගේ දෙලව දිනුව වල කාලයි. විමසන මොනවද මේක ලියන්න පුළුවන්? අපි කතා කරා මොනවද බලමු. වෙස්ටර්න් ප්‍රවේශයට එතකොට ඒක නම් මම දන්නේ නැහැ. හැබැයි වෙස්ටර්න් අය කොහොමද කියලා අනුෂ වස්මයිද එතකොට එහෙම තියෙනවා ඇති. මම අහලා නැහැ. හරි. ආ හෂිනි ඉන්නවනේ 24. එතන 24 කට්ටිය නම් ලියාගෙන අමාරුයි හැබැයි. තමක් නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් හුරුවක් ගන්න.
දකුණු මාතර මාතර ගැට ඉන්නවනේ කීයටද ඉවර වෙන්නේ? ඉවර වෙන්න නම් සාමාන්‍යයෙන් අද උත්තර එළියට ඉවර කරනවා. දිනාවක් තියෙන උත්තර සාකච්ඡා කරලා ඊපස්සේ ලියන. හරිද? හරි. අලසකම පුද්ගලයාගේ මෙලව දියුණුව වලකාලයි. මේකට අපිට ගන්න පුළුවන් මූල මෙහිම ප්‍රශ්නයක් දැකපු ගමන්ම ඔයාට ඔළුවට එන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ කියවපු ගමන්ම ඔයාට පුළුවන් වෙන්න ඕනි ප්‍රශ්න ලියන්න කලින් උත්තරේ ඔළුවේ මවා ගන්න. මේක තමයි සිලබස් එක ඔයාට හොඳට අහුවෙලා තියෙනවා කියලා කියන්න සාධකයි. ඔයා හොඳට පාඩම් කරලා තියෙනවා නම් ඒ පාඩම් කරපු හොඳ ලිමිට් එක මේක කියලා කියන්නේ. මේ පොතේ තියෙන ඕනම ප්‍රශ්නයක් දැක්කොත් ඔයාට ඔළුවේ ඒ ප්‍රශ්නට උත්තරේ මවා ගන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යයෙන් මේකට ඒකක් ගන්න පුළුවන් සහතිකයි ප්‍රත්‍යක්ෂයි. හැබැයි නිකම්ම බෑ ඔයා උත්තරේ ලියන්න තෝල්. ලියාගෙන කරන්න ගන්න බෑනේ. ඒ කියන්නේ වාගේ පාඩම් කරලා තියෙන ලිමිට් එක මම මේ කියන්නේ. මේකේ තියෙන ඕනම ප්‍රශ්නයක්. මේ අපේ සිලබස් පරණ සිලබස් එකේ ප්‍රශ්න නෑ මේක. අපේ එක විතරයි. අලුත් එක විතරේ දාලා තියෙන්නේ. මේ PDF එකේ තියෙන ඕනම ප්‍රශ්නයකට ඔයාට පුළුවන් නම් බලලා දැන් මේ සිවණක් පිළිස පිළිබඳ බුදුරදුන් තුල පැවති අපේක්ෂාව. මේක ටිකක් පිට නොගැලපෙනවා වගේ කියලා කිව්වත් මේ ඇත්තම ධර්ම ප්‍රචාරය. ධර්මචාරිකා කියන මාතෘකාව. ඉතින් දැන් මට ඇත්තට මේ කියනකොට මගේ ඔළුවට එනවා දැන් මේ තනතුරු ගාන කියනවා මේ ගියන් ඇවිද්දන් මේ වික්ෂුන් සාසනේ සිද්දෙච්චි මේ පිළිවෙලට එනවා. මේ විදිහට එනවා. කොහෙද මේ අවසාන නිෂ්ඨාව? අවසාන තැන කියලා හිතන්න පුළුවන්. ඕනේ ප්‍රශ්න දෙක මෙහෙම කරන්න පුළුවන්. හරි. අලසකම්. මේකට මූල අස්ස මොනවද ගන්න පුළුවන්? ඔයගොල්ලෝ කතා කරමු. කියන්න බල. මොකද කියන්නේ? සිංහලව සූත්‍රය, පරාභව සූත්‍රය. ඔව්. තව මොනවද ගන්න පුළුවන්? නීතල් අපි මේකද ලිව්වේද නැහැ නේද? ලිව්වේ නැන්නේ මේක. ඕක සාකච්ඡා කරලා ලිව්වේ නැහැ. තව මොනවද තියෙන්නේ? හරිද? මේ අලසකම කියන එක, කම්මැලිකම කියන එක පුද්ගලයාගේ පිරිහීමට හේතුවක් කියලා කියන්න තමයි මේක අපි සාකච්ඡා කරන්නේ. මෙතනදී අපිට පරාභව සූත්‍රය ගන්නත් පුළුවන්. ධම්මපදේ ගන්නත් පුළුවන්. නේද? ධම්මපදේ පාවිච්චි කරන්නත් පුළුවන්. තව සිංහලවාදී සූත්‍රය පාවිච්චි කරන්නත් පුළුවන්. ප්‍රධාන මූලාශ්‍රය විදිහට නම් ඔන්න ඔය ටික අපිට අඳුර ගන්න තියෙන්නේ. ධම්මපදේ, පරාභව, සිංහලවාදී. ඊට අමතරව තව අපිට කතා කරන්න පුළුවන් ව්‍යග්ගපද සූත්‍රය නේ. ඒකත් දැක්කේ. ඔන්නෝම ටක් ගාලා මූලාශ්‍ර ටික අරගන්න. එහෙම. හැම ප්‍රශ්නයකදී මෙහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න තුනක් නැත්නම් මූලාශ්‍ර ටික. මූලාශ්‍ර අනුකාරීවනේ කතා කරන්න වෙන්නේ. එහෙම. ඊට පස්සේ මොකද කරන්නේ? අපි උත්තරේ මොකට නගමු? මේ අපි දැන් ගත්තොත් අපි මේක පිළිවෙලකට ගන්න. මොන අපි කලින්ම කතා කරන්නේ මොනවද? මොන සූත්‍රෙින්ද? එහෙනම් අපි සිංහලවාද කියලා ගමු. සිංහලවාද සූත්‍රෙන් මොනවද ගන්න? සිංහලවාද සූත්‍රයේ තියෙනවා ධන විනාශමුක 6ක්. එහෙමනම් අපි ඒකට කියනවා අපායමුක 6ක්. ඩග්ගල ඒක මීටර වෙන්න ඕනේ. මේ තාම උත්තරේ ලියන්න පටන් ගත්තේ නැහැ. තාම කිව්වෙත් නැහැ. මොනවද මතක් වෙන්නේ? ධන විනාශමුක 6 මතක් වෙනවා. ඒකෙදි ධන විනාශමුක 6 වට කටපාඩම් තියෙන්න ඕනේ. දැන් වට එතන සැටිස් වෙන්න ඕන. නැත්තම් බැහැනේ මේක ලියන්න. ධන විනාශමුක 6 සම්පූර්ණයෙන් වා ලියන්න ඕනේද කියලා අහන්න පුළුවන්. වාට මේක choice එකයි කියන්නේ මම තෝරගන්න පුළුවන්. සම්පූර්ණ ධන විනාශමුක 6 ගැන ලියන්න පුළුවන් නම් මෙතන කරුණු ටික වැඩි වෙනවා. උත්තර ටික වැඩි වෙනවා. කොහොමද ලියෙන්නේ? අනුම ඒ කොටස කියන්න. අලසකම කියලා කියන්නේ පුද්ගලයාගේ දියුණුවට බාධා ඇති කරන දෙයක්. අලස පුද්ගලයාට මේ ලෝක වශයෙන් උත් ආර්ථික වශයෙන් උත් මේ සමාජීය වශයෙන් උත් කිසිම තැනකින් මොනවද කියන්නේ දියුණුවක් ලබා ගන්න බෑ. පරලෝක වශයෙන් අහුට බැරි වෙනවා නිර්වාණය සාක්ෂාත් කරගන්න. දෙලොව. එතන ඔළුවේ තියෙන්න ඕනේ. දෙලොවනේ පිරිහිනවා කියලා කියන්නේ. මෙලොවෙන් මොනවද ලැබෙන්නේ නැත්තේ අපිට? මෙලොව දියුණුව මොකද්ද? ආර්ථිකව, සමාජීය වශයෙන් දියුණුවක් ලැබෙන්නේ නැහැ. පරලෝක වශයෙන් නිවන යට හම්බෙන්නේ නැහැ නාලසයි. නිවන් දකින බෑනේ කම්මැලි. භාවනා කරනවා නිදි වරාගෙන භාවනා කරන්න ඕනේ ජාගරණ නෝ කරන්න එපා.
පසවස්චාර ධර්ම අනුගමනය කරන්න එපේ. අෂ්ට විද්‍යාවන් අවබෝධ කරගන්න එපේ. මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න එපේ. සෝවාන් සකදාගම් අනාගාමි අරිහත් මාර්ග වල යන්න එපේ. නේද? පරලෝක දියුණුව ඇති කරගන්න. දෙලොව කියලා තියෙනවා. එතනදී අපි කියනවා මේ පරාභව සූත්‍රෙ මේ සිංහානුවාද සූත්‍රයේ දස සෝරි තුදු ශ්ලාමක ධර්ම අතර පුද්ගලයෙක්ගේ මෙලොව සම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන් අපාය මුඛ හේවත් ධන විනාශ මුඛ හයක් ඉදිරිපත් වෙනවා. මත්යන් සුලාපාරි නොකල්ලි ඊට සංචාරී සෝදාසනාදී ලොල්වීම ඊට පසුම මේ දූ කෙලෙහි ලොල්වීම පාපි මිතුර නාශ කිරීම අලසකම් මෙහි අවසාන වශයෙන් නැන මෙහි හයවන කාරණේ විදිහට සඳහන් කරන්නේ අලසකම්. අලසකම යටතේ අපි කියනවා මෙහෙම මේ සිංහලෝවාද සූත්‍රී ශීතය උෂ්ණය සවස්වියත කුසගිනි වැඩියෙන් ආහාර ගත්තා ආදී වශයෙන් මේ අලසකම පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. මෙවැනි අලසකම නියුක්ත එවැනි අලස එවැනි ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයින් මෙලොව වශයෙන් දියුම් වෙන්නේ නැහැ. සිංහල සූත්‍රික නේ මෙලොව වශයෙන් දියුම් වෙන්නේ නැහැ. දීමක් ලබා ගන්න බැහැ. හරි. ඊට පස්සේ අපි මොකද කියන්නේ? දැන් අපි එතන ගල්වා සූත්‍රෙන් කියවනේ ඊගාට අපි ගන්නවා මොනවද ගන්න? පරාභව සූත්‍රෙන් ගමු. පරාභව සූත්‍රෙ මොකද ගාතා? අලසකම ගැන කතා කරලා තියෙනවා. කාටද කියන්න පුළුවන් ගාතා? කටපාඩම් කරන්න ඕනි ගාතා. හරි වැදගත් ගාතා. මමත් ක්ලාස් එකටනේ රිකමන්ඩ් කරපු එක. මොකද ගාතා? අලසකම ගැන කතා කරන පරාභව සූත්‍රය දෙයින් එන්නෝනි සිංහල මේ 22 කට්ටිය මෙතන ඉන්න ඕනද? මේ තැන නැහැන්නම් ඔයා හිතන්න ආට අමාරු නේද? මෙතනට එන්න ඕනි. කො ඔගොලු ක්ලාස් එක ගුරුවරුන්ට හොඳ රිසල්ට් එකක් කරන් දෙන්න. ඒගොල්ලන්ගේ නම ගැට කරන්න එපා හොඳේ. ඒ මිනිස්සු කොහොමද මුණ දෙන්නේ? සමාජයේ. මගේ නැත්නම් ඒ කියන්නේ මම කරන්න එපා. මේවත් තියවද නැද මගේ උනත් තියන මේක නිකන් වගේ. මම කරන්න එපා මේක එන්න ඕනේ. මේව පාඩම් ගලා තියෙනවා 22 කින් කරන්න ඕනේ. මේව ගුරුවරුන් වැරදි නෙමෙයි හොඳේ. ගුරුවරු මේව ගන්නවා නේද? උඹල පාඩම් කරන්නේ ගුරුවරුන් කියන්නේ. එතන හගිනේ. වැරදි නෙමෙයි. ගුරුවරු මේක ගන්නලා තියෙනවා නම් අනිවාර්යෙන් පාඩම් කරන්න තමයි වැඩ. ඉස්කෝලේ තියෙනවා උගන්වලා තියෙනවා නම් උගන්වන්න නැහැ නම් ඒක ප්‍රශ්න තියෙනවා. මම උගන්වන්න තියෙන්නේ ගොඩක් නියම කරනවා. તો මට එන්නෝනේ මේ රිවිෂන් එකේ ඉන්නේ. අත්‍යාවේ රිවිෂන් එකේ නේ. මරුවත් මුල්පදේ. මුල්පදේ තමයි නිද්දාසී. සම් පාඩම් කළ නැහැ ඔයගොල්ලෝ. අඩුම තරම් මේවා දැන් මුල ඉඳලා පාඩම් කරගෙන යන්න ඕනේ. මෙහෙම කරන්න 12 ටික පාඩම් කරගෙන යන්න 13 ටික පාඩම් කරගෙන යන්න මුල ඉඳලා. දෙකට බෙදාගන්න දෙපැත්තේ. පාඩම් කරන්න ඕන කටපාඩම් කරන්න ඕනේ. මං හිතන්නේ කටපාඩම් නොකර ඔළුවට යන ක්‍රමයක් තියෙනවා කියලා. මම දන්නකම ක්‍රමය තමයි ෂෝට් නෝට් එකක් හරි වෙන මොකරි හරි ලියාගෙන හරි මේක පාඩම් කරන්න. මතකයට ගන්න එක. අමාරුයි තමයි. හැබැයි ඔයා මේකට හුරු වුණොත් ආසයෙන් මේක කරන්න. කරලා බලන්න. දවසක් කරයි. අද කිව්වන් හෙට කරයි. හැබැයි දිගටම කරන්නේ නැහැ නේ. ඇත්ත කතාව ඕකනේ මොඩිෂන්යක් හරි මොකක් හරි ආවම දැනගත්තාම තේරුණාම ගෙදර මොන හරි ප්‍රශ්නයක් වුණාම ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණාම ඔයා හිතනවා මම කොහොම හරි මේක ගොඩ දාගන්නවා පාඩම් කරනවාමයි කටපාඩම් කරලා මේක ඔළුවට දාගන්නවාමයි කියේ. ඒ අදිෂ්ඨානෙන් ඔයා රෑ එදා රෑම පටන් ගන්න පාඩම්. හැබැයි ඊට පහුවෙන්දා උදේ වෙනකොට ආයෙත් පොඩ්ඩක් ඒක නිවිලා ගිහින් ඉතර ගානක් නැහැ ඒ භාගී ඕන්නේ නැහැ වගේ. ඒ වගේ මත්තමක ඉන්නවා. මේක හැමෝගෙම තියෙන එකක්. වාගේ දුර්වලතාවය යන්නේ නිහොදේ හැමෝගෙම. හැබැයි මේ දුර්වලතාවය එද්දී
ඒකට මූණ දීලා ඒක පැත්තකට දාලා කොට ඒක ගණන් ගන්න නැතුව අතෑරන මනුස්සයට ඉස්සරහට යන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. ඒකයි හැමෝටම කැම්පස් යන්න බැරි. හැබැයි හැමෝම තේරුම් අරගෙන ඔහොම කරොත් කැම්පස් යන්න පුදුම තරඟයක් එයි. හිතා ගන්න බැරි තරම් තරඟයක් තියෙනවා කැම්පස් යන්න. ඒක විද්‍යාපීඨයන් විදිහට පට්ට තරඟයක් එයි. ඇයි හැමෝම ඔහොම හිතලා වැඩ කරනවා. එතකොට හැබැයි අතලොස්සක් ඉන්නවා කීප දෙනෙක් ලක්ෂ ගානකින් තමයි ලක්ෂ දෙකක් දෙකමාරක් විතර ආර්ට් සබ්ජෙක්ට් එකේ විභාග දිනනවා කියන්නේ. ඒකේ උපරිම 10,000ක් විතර මේ අදහයෙන් වැඩ කරයි. තේරුම් ගන්න. මේ ඉන්නේ මට කෙලවෙන්න තමයි. මෙහෙම කරන්න බෑ. මම වැඩ කරනවා. මානසිකවමයි. මොන ප්‍රශ්නයක්වත් මම කරනවා ආර්ථික නෙවෙයි මොන කීමනාවක් මම වැඩි කරනවා. තනින් හරි මේ වැඩේ කරනවා. එහෙම එකා තමයි යන්නේ. අරගෙන ආපුහම අතහැරලා දාලා ඕන්නේ නැහැ විභාග ඕන්නේ නැහැ ලියන්නේ නැහැ මේ පාර ලබන පාර ලියන්න මේ ඔක්කොම ඉන්නේ ඔයාට කෙලවන්න ඔයා විසින් හදාගන්නේ ඔපම වෙන කිසිම එකක් නෙවෙයි වෙන කවුරුත් ඇවිල්ලා හදලා දෙන්නේ ඔයාම තමයි ඔක්කොම කරන්නේ ඔයාට එනවා දැන් මේ දවස් හොඳේ 22 ඇයට විශේෂයි මම ලබන අවුරුද්ද දිනවා මේ අවුරුද්ද ලියන්නේ නැහැ මං අද ගිනි කියන්නේ මේ ඉපදේදා දවස් ඉපදෙන කී දෙනෙක් නම් ගියාද එහෙම ක්ලාස් සතරින් يعني කරන්නේ නැහැ විභාගෙ කියන්නේ අතහැරියන්නේ කෝස් එකෙන් ළමයි එහෙම තමයි එහෙම කරන්න එපා. හරි. මිද්දාශීලී සබාශීලී අනුට්ටාතාචෝ නරෝ. අලසෝ කෝද පඤ්ඤානෝ තං පරාභවතු මුක. බැටරි චාර්ජ් කර කර ඉල්ලපුවා ෆෝන් වල. බැටරි ගහලා කිලා මුන් යනවා දාලා. හරි. ඒක ලියුවා. ඒක ලියලා ඒක තීරුම ලියන්න. නිතර නිදන සුළු වේද? කතාවේ ඇලුණු බව ඇලෙන සුළු වේද? අලස බවින් යුක්තද? ක්‍රෝධ කරන බවින් යුක්ත වේද ඔහු පිරිහෙන බව පරාභව සූත්‍රයේ දැක්වි. කියලා. ඊගාවට තව කොහෙන්ද ගන්න පුළුවන් මූල ආශ්‍රය? තව උදාහරණ ගන්න කොහෙන්ද? අලසකම පුද්ගලයාගේ දෙලොව කියනකොට. මොනවද අපිට ගන්න පුළුවන් තව? පරාභව සූත්‍රය කතා කරා. ඊගාට ධම්මපදයෙන් ගන්න බෑද අපිට? ආ ඊගාට ධම්මපදයෙන් දෙලොව පිරිහි දෙලොව දියුණුව වළකනවා කියලා කිව්වම මංගල සූත්‍රයෙන් නොගැනීම මොකද හේතුව මංගල සූත්‍රයේ දියුණුවේ දියුණුවට හේතුනේ කියන්නේ නේ දියුණුවට හේතුනේ කියන්නේ හැබැයි කතා කරනවා නම් කතා කරන්න පුළුවන් උත්තාන වීර්ය කියන එක මංගල සූත්‍රය ඇතුලේ කතා කරලා තියෙනවා ඒක ඒ උත්තාන වීර්ය නැතුනොත් මොකද වෙන්නේ අලසකමින් පුද්ගලයාගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් කියන්නේ. එහෙම කියන්න පුළුවන්. මේ ධම්මපදේ මොකක්ද තියෙන අපිට ගාතාවට අදාල කියන්න මොකක්ද තියෙන්නේ? ධම්මපදෙන් ගන්න බැයිද අපි? නෑනේ උත්තරයක් මට ආවේ ධම්මපදේ ගාථා 26 තියෙන්නේ. කටපාඩම් කරලා තේරුම් තියෙන්න ඕනේ මේ වෙනකොට. විශේෂ 22 කට්ටියට මම මේ කියන්නේ 23 අපි මොකද මොකද ගන්න පුළුවන් එකක් තව උත්තරයක් තව බලන්න තව තව අනිකට දාන්න ඉතින් දා අච්චරිත්වා තව මොනවද තියෙන්නේ ඔව් ඔය දෙක අපිට විශේෂයෙන්ම ගන්න පුළුවන් නේ උට්ටානවතෝ සතිමතෝ ගන්න පුළුවන් අචරිත්වා ගන්නත් පුළුවන් ඔව් උට්ටානක ගන්න උට්ටානවතෝ සතිමතෝ ගන්න පුළුවන් අචරිත්වා ගන්න මේ දෙක හරීම විශේෂ කියන්නේ මේ දෙක කතා කරද්දී කොහොමද කතා කරන්නේ ඒකන කතා කරනවා දැන් උට්ටානවතු සතිමතු ගන්නකොට උට්ටානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරී සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝභි වඩති යම් කිසි කෙනෙක් අලසකමින් තොරව ක්‍රියා කරනවා නම් උත්සාහයෙන් වීර්යෙන් සිහිනුවණින් යුක්තව ක්‍රියා කරනවා නම් ඔහුගේ යසස කෙමින් වැඩෙනවා කියන එක කියන්නේ අප්‍රමාදීව
ක්‍රියාකිරීම තුළින් යසස වර්ධනය වෙනවා. සම්පත් වැඩෙනවා. තේරුම ගාතව දැම්ම තේරුම ලිව්වා. අපි ඒක සරලව කියන මෙහෙම. රජගහනුවර දරුණු රෝගයක් නිසා අහිවාතක නේද? මට මතක අහිවාතක රෝගයක්. ඔව් රෝගී මට හරියටම හිතර නැහැ හොඳ. දරුණු කෝවෙන රෝගයක් නිසා සියලු දෙනා ගම්මේ මිය යන වෙලාවේ එක්තරා සිටුපවුලක දරුවෙක්ට කියනවා වනගත වෙලා ඉඳලා නැවත ඇවිල්ලා සිටු තනතුර අරගෙන දිවි බේරාගෙන ජීවත් වෙන්න. ඒ විදිහට මේ දරුවා ඇවිල්ලා නැවත ඇවිල්ලා අවුරුදු 14කට පස්සේ මම 14ක් නේද අවුරුදු 14කට පස්සේ නැවත ඇවිල්ලා නෙවෙයි 14 නෙවෙයි 12 අවුරුදු 12කට පස්සේ නැවත ඇවිල්ලා බලනවා මේ තමන්ගේ සිත තනතුර ලබා ගන්න. නමුත් එයා වඳුරන්න කවුරුත් නැහැ. එයා මොකද කරන්නේ? කම්මැලි කම ඉන්නේ නැතුව කිසිවක් නොකර ඉන්නේ නැතුව කුඹ නේද කම්කරුවන් අවදි කරන කුඹ පෝෂක කියන තනතුර ධර්මින් උදෑසනම පිරිස් අවදි කරමින් ක්‍රියා කරනවා. ඒ දැනගත්ත මේ බිම්බිසාර රජු ඔහු නැවත සිත තනතුරට තබන. යම්කිසි කෙනෙක් අලසකමින් තොර උත්සාහයෙන් වීර්යෙන් ක්‍රියා කර එයාගේ මෙලොව ජීවිතේ දියුණු කරගන්න පුළුවන් කියන එක මේ නිදාන කතාව තුළින් ධම්පදයේ නිදාන කතාව තුළින් අපමාද වර්ගයේ මට මතක ඉදිරියේ ඔක හතරවෙනි ගාථාවේ අපමාද වර්ගයේ හතරවෙනි ගාථාවේ නිදාන කතාව තුළින් පැහැදිලි. හැබැයි මෙහෙම නොකිරීම තුළින් අලසකම නිසා පුද්ගලයාගේ මෙලොව පරිහානියටපත් වෙනවා. ඒ පිළිබඳව ධම්මපදයේ තියෙන මේ අචරිත්තා බ්‍රහ්මචරියන් නම් ධම්මපදයේ පහත ගාථාවෙන් පැහැදිලි වෙයි. ගාථාව දැම්ම තේරුම දැක්ක. විශාල ධනයක් හිමි මහධන සිටුතුමා තමන්ගේ සියලුම ධනෙ විනාශ කරගත්තා. මොනද? ධනෙ උපයන්න උත්සාහ කරේ නැහැ. මහන්සි වුණේ නැහැ. වීරෙන් ක්‍රියා කරේ නැහැ. තමන්ගේ ධනෙ විනාශ කරගෙන අන්තිමට හිඟන්නේ බවට පත් වෙනවා. ආශ්‍රය නොකළ යුතු මිත්‍රීන් ආශ්‍රය කරපු නිසා. නිසා අලසකම කියන දේ පුද්ගලයේ සිටුවරේගේ සිට හිඟන්නේක් දක්වා වටන්න පුළුවන්. මෙලොව සම්පූර්ණයෙන් පරිහරණය පිණිස මෙලොව සම්පූර්ණයෙන් පිරිහීමට ලක් කරන්න පුළුවන් කියන එකද ධම්මපදයේ ඒ ගාථා උදාහරණ කියලා දානවා. ඊට පස්සේ ව්‍යංගපද සූත්‍රය කතා කරනවා මෙලොව දිවුණුවට කාරණා හතරක්. උත්තාන සම්පද ආරක්ක කල්යාණික සමුජීවය. මේ උත්තාන සම්පදායන්ෙන් දක්වන්නේ උත්සාහයෙන් වීර්යෙන් ක්‍රියා කරන්න කියලා. කම්මැලි කමේ දාඩිය මාංශී හෙලන්නේ නැතුව වෙර වීර්ය යොදවන්නේ නැතුව යම්කිසි කෙනෙක් දිනු වෙන්න බෑ. එහෙනම් යම්කිසි කෙනෙක් දිනු වෙන්න නම් මෙලොව දිනු ඇති කරගන්න නම් උත්තාන විරියාදිගතී භාව බල පරිචිතී සීදාවක් සිටි ධම්මි ධම්මලද්දී ධාර්මික ක්‍රියා අනුගමනය කරමින් දාඩිය මාංශී හෙලලා මාංශී වල අලසකමින් තොරව වැඩ කරන්න. එහෙම වුණොත් මෙලොව දිනුව ඇති කරගන්න පුළුවන්. දැන් අපි මෙලොව දිනුව ගැන ලොකුම කතා කරේ. හැබැයි පරලොව දිනුව ගැනත් අපි යම්කිසි ප්‍රමාණයක් කතා කරන්න ඕනි. පරලොව පිරිහීම ගැනත් කතා කරන්න ඕනි. දෙලොවනි. යම්කිසි කෙනෙක් උත්සාහයෙන් වීරයෙන් සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැහැ නම් පංචිල් ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ නැහැ නේද? අටසිල් ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ නැහැ නේද? ඔහුගේ පරලෝ ජීවිතේ කිරියෙන්න පුළුවන්. අලසකමින් කිසිදු සංවරයක් අනුගමනය නොකරමින් ප්‍රාණඝාතය ආදී අකුසල කර්මයන් සිද්ධ කරමින් යම් කිසි කෙනෙක් ක්‍රියා කරනවාද ඔහුගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන් කිරියෙන්න. ඒක තමයි බුද්ධ දේශනාව. ඔන්න ඒකට ඕන නම් තවත් උදාහරණ හොයලා දාගන්න පුළුවන්. ලොකුවට උත්තරයක් කියන්න අවශ්‍ය නැහැ. අපි මේකේ ගොඩක් කතා කරලා තියෙන්නේ වෙනකොට. සම්පූර්ණ උත්තරයක් වෙන කරමු කතා කරලා තියෙන්නේ. ඉතින් ඊහෙත කරුණුත් එක පැහැදිලි වෙන්නේ පුද්ගලයා ගේ දියුණුව දෙලව දියුණුව ඇති කරගන්න අලසකමින් තොරව ක්‍රියා කරන එක බව. මේක තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න තියෙන විදිහ. නේ? බලන්න හරි සරලයි. කලින් මේක මේ එකක්වත් මම මේ කලින් බලලා එහෙම නෙමෙයි හොදේ. දැන් මේ වෙලාවේ මට ඔය මේවත් එක තව තියෙනවා අන්න මට අමතක වෙන
ඉකනේ මම මේ කිව්වේ. තව දැන් ආයෙ මම මේක කියන්නේ කිව්වොත් තව ඒවා මට එනවා ඒවා. මොකද ඒක තේරෙනවනේ මෙහෙම උත්තරේ ගොඩ නැගෙන්න ඕනේ ඔළුව ඇතුළේ ලියන්න කලින්. ඊට පස්සේ ඒවා අකුරු කරන්න පුළුවන්. ඒතොර එතකොට බලපානවා අපිට ඔළුව දෙන ටික තත්ත්ව කරලා ලියවෙන්න ඕනේ. ඒතොර ස්පීඩ් එක බලපානවා. අකුරු බලපානවා. අපි ලියන විදි බලපානවා. පෑන් දෙක මාරු වෙන කාලේ බලපානවා. කළු පෑන් නිල් පෑන් එහෙම. හරි? ඒවා හැමදේම මේ විභාගයකදී බලපානවා. සිංහලෙම කරන අයට විචාර කරලා තියෙම හරියට බලපාන දෙයක්. ඉස්සර පෑන් දෙක අතේ තියාගෙන ඉන්නේ කළු පෑන් නිල් පෑන්. සිංහල මාරු කරනවා. තේරුණාද? මේ මේසෙ උඩ තියන්නේ නැහැ. අත් දෙකේ තියාගෙන ඉන්නේ. හරි බැටරි දැන් ඉවරයි නේද? දැන් 6යි. මගෙ එක තේරෙනව නේද? අත් දෙකේ පෑන් දෙක තියාගෙන ඉන්නවා මාරු කරනවා. මේසෙ උඩ පෑන තිබ්බොත් මොකද වෙන්නේ? අර යන වෙලාව වැඩි නෑ. මේක තමයි ඇත්තටම මේ කරනවා නම් වැඩ වුණම වැඩ ගන්න ඔරලෝසු ඔරලෝසුක් කියන්නේ ෆෝන් එක මම පාවිච්චි කරනවා නේ මම දන්නේ නැහැ ඒ කාලේ අපිට මට තිබුණ මිනි පොඩි ෆෝන් එකක් මම අරන් ඒ දවල් කරනකොට තිබිච්ච ෆෝන් එක විකුණුවා මම ගත්තා පොඩි ඩිජිටල් ලෝකල් ෆෝන් එක කියන්නේ බහැනේ හෝල් එකට විශේෂයෙන් 22 කට්ටියට මම පොඩි රෙකමන්ඩ් එකක් දෙන්න තමයි ඔරලෝසුවක් ගන්න තමන්ට ඔරලෝසුවක් ගන්න මේ විලාසෙද නැනම් පොඩි ඔලසත් එක ඩිජිටල් එකක් ගන්න ඩිජිටල් එකක් හොඳයි ටයිමින් යනවා පේනවා ඒක තියාගන්න ඉස්සරහින් ගන්න කොලි දැන් අද මේ කතා කරපු එක දැන් තියෙනවා නේද මේ ටික ඉස්සලා බලන්න ඉස්සලා බලලා ඔළුවට දාගන්න මතකින්ම ලියන්න කටපාඩම් නැහැ නම් ඒක දැන් කටපාඩම් කරගන්න මේ කතා කරපු එකක්වත් දාන්න නැහැ නම් මේ කතා කරපු මුලින් ඉඳලා නෝට් කරගත්තා නම් ඔයා ඒක දැන් බලන්න බලලා විනාඩි 20කට වෙලාව තියලා බලන්න ලියලා වාට අනිවාර්යෙන් ලියන්න පුළුවන්. හැබැයි කටපාඩම් තියෙන්න. බල බල ලියන්න පුළුවන්. ඒ වෙලාවට ලියන්න බෑ. අනිවාර්යෙන් වාට මේක ලියන්න පුළුවන්. කලින් පාඩම් කරලා ඔළුවේ තියාගෙන ඔය විදිහට ඔය උත්තරේ ලියවන. ලියන බලන්න. මේක තමයි දැන් වෙලාව තියෙන්නේ. දැන් ඔන්න 11 තියෙනවා නේ. කලින් ටයිම් එක අරගෙන 12 විනාඩි 20ක් තමයි ඉතුරුම අරගෙන විනාඩි 20ම ඔක ලියන්න. හරි? එහෙනම් ක්ලාස් එකේ අද ලියන්නේ නැහැ ඉස්සරහට අපි ක්ලාස් එකේ උත්තර ලියමු මම මොන කියන විදිය ගැන කතා කරා ඔයාලට නිමිත්තකුත් දුන්නා ලියන්න ප්‍රශ්නිකුත් දුන්නා මේක ලියාගත්ත ප්‍රශ්නේ ඔයා කරගත්තා ලිව්වා කොළ බෑන්ඩල් කොළ තියාගන්න වෙනම උත්තර ලියන්නම් වෙනම තියාගන්න ඒකේ උත්තර විතරක් ලියන්න උත්තර ලියන්න මෙහෙම ප්ලෑන් කරලා කරොත් 100ට 100ක් 100ට මෙතන 20ක් මේ 19ක් තමයි දැන් ඉන්නේ ඔයගොල්ලෝ විතරක් කියලා කියන්නේ 100ට 100ක් මම ඔයාලට විශ්වාසවන්තව කියනවා ඔයාලට අනිවාර්යෙන් මේ තුනක් දාන්න පුළුවන් සබ්ජෙක්ට් තුනටම කරන්න ඕනේ BC විතරක් ඒ අරන් හරියන්නේ සමහර ළමයි මේ වැරද්දත් කරනවා එක සබ්ජෙක්ට් එකකට වැඩි බරක් දෙනවා හිතන සබ්ජෙක්ට් එක ඒ කියන්නේ අමාරුයි කියලා හිතන එකට වැඩි බරක් ගොඩාක් ඒකම තමයි කරන්නේ මොකද වෙන්නේ ඒක එතකොට ඔයා අමාරු සබ්ජෙක්ට් එකට හොඳ රිසල්ට් එකක් ගන්න අනිත් දෙකට නැත්නම් මොකද වෙන්නේ මාසෙදී එතන මේකේ අමාරු සබ්ජෙක්ට් කියලා වැඩි බරක් දෙන්න බෑ මොකටවත්. සබ්ජෙක්ට් තුනම එක සමානයි. අන් මේ අදහසට එන්න අර ගොන් අදහසට යන්න එපා. ඒක තනිකර ගොනෙක් වෙන. එතකොට BC ඕනේ නෑ. BC ලේසි. ඒක වෙන එකක් විතරක් කරනවා මම. මීඩියා ලේසි. මීඩියා කරන්නේ නෑ මම වෙන එකක් කරනවා. අන්තිමට ඇනෙන්නෙම මීඩියා වෙන්න පුළුවන්. මේ ගොන් කම කරපු ගොඩ දෙනෙක් මම දන්න නිසා මම කියන්නේ. එහෙම කරන්න එපා. විෂයන් තුනටම එකම බරක් දෙන්න. එකම බරක් දෙන්නේ එකටම වැඩ කරන්න. උත්තර ලියනවා නම් තුනක් BC වල මීඩියා වල තුනක් ලියන්න ඇයිද? කරන්න. එක සමානව කරන්න. කටපාඩම් කරනවා නම් මීඩියා වල පාඩම් කරන්න ඕනේ. BC වල පාඩම් කරන්න ඕනේ. සිංහල තියෙන කටපාඩම් කරන්න උත්තර තියෙන්නේ. විෂයන් තුනම මුලින් ඉඳලා පාඩම් කරොත් හොඳටම කාලය ඇති. හොඳටම ඇති කාලය. මොකද මම එහෙම පාඩම් කර අරගෙන අරගත්තේ තවත් පහුවෙලා. ඔගලන්ට තව මෙහෙන් තමයි ඔගොල්ලෝ දැන් පටන් ගත්තොත් පටන් ගන්න. ප්‍රොපෝස්. එහෙනම් මම ඔගලන්ට පාස් මම ඉදත් කිව්වනේ කලින්. කෝස් එක ඇතුලේ ඉඳන් අදාළ දින මම මාස 4න් ගියේ මම 4කුත් නෑ. 4කටත් අඩු කාලයක් ඇතුළත ගේම ගහපු ගිනි. ඒ නිසා අර අවසාන මොහොතේ ගේම ගහන අයට නම් මට හොඳ උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ මම මොකද මුල් කාලේ එහෙම හොඳටම වැඩ කරලා ඒ තුනක් ගන්නවා කියලා අදහස් කරගෙන ඉන්න මිනිස්සු නෙමෙයි නිකන්. අන්තිම මාස 4 තමයි ගේම ගියේ. ඔයා දැන් මටත් වඩා කලින් ඉන්නේ. තව දවස් කීපයක් ගියාම තව දවස් 10ක් 15ක් ගියාම තමයි මගේ ගානට එන්නේ.
එතකොට තමයි මම පාඩම් කරන්න පටන් ගත්ත කාල සීමාවට ඔයයි. කරා. නෑ නෑ එහෙම කියන්න බා. ඒ කියන්නේ VC වලට බය වෙන දෙයක් නැහැ මම හිමි ඉන්න කියන එක නෙමෙයි මේ 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 එහෙම කියන්න බා. ඒ කියන්නේ ඇයි? මං කියන්නම් ප්‍රබෝධ ඔයා හිමි හිතන්නේ ඇයි කියලා. ඔයා අනිත් සබ්ජෙක්ට් එකට ඔයාගේ මයින්ඩ් එක ඇතුලින් හදාගෙන තියෙනවා පොඩි නෙගටිව් පැත්තක්. බාගට ක්ලාස් යනවා වෙන පුළුවන් ක්ලාස් යන්නෙම නැතු වෙන පුළුවන් මම උදාහරණ කියන්නම් මම ක්ලාස් ගියේ සිංහල විතරයි මං හිතුවා නම් සිංහල මට අවුලක් නැහැ ඉතුරු සබ්ජෙක්ට් එක තමයි අවුල මොකද වෙන්නේ ඇතර ක්ලාස් යන්නේ නැහැ මම බීසී ගියේ නැහැ පාලි ගියේ නැහැ පාලි වල ක්ලාස් නැහැ මම මොකද කරන්නේ මම මොකද කරේ තනින් කරා සිලබස් එකක් තියෙනවා මට නෝට් තියෙනවා මට හොයාගන්න පුළුවන් පිළිවෙලකට හදාගන්න ඉස්සර සිලබස් එක මේ අපි ක්ලාස් එකේ කරනවා නම් සිලබස් එක මොලිමු කරන් සිලබස් එක ක්ලාස් එකේ නෝ මේ නෝට් කියන්න කලින් සිලබස් එක ගන්න ඔයා මොනම කවදාවත් අහන්න නැති සබ්ජෙක්ට් එකක් කරන්න ගත්තා පොලිටිකල් වෙන්න පුළුවන් මීඩියා වෙන්න පුළුවන් ඕනි මේක ඔයා ගාව මොකුත්ම නැහැ දැන් මොකුත්ම නැහැ කියන්නේ ඔයා ගාව නෝට් මොකුත්ම නැහැ ෂෝට් නෝට් කිසිම දෙයක් නැහැ ඉස්සලා ගන්න සිලබස් එක අරන් බලන්න මොනවද තියෙන්නේ ඒ සිලබස් එකේ පිළිවෙලට හොයන්න නෝට් එක මුලින් ඉඳලා හදාගන්න පිළිවෙලකට හදාගන්න තමන්ට ආවේනික විදිහට හදාගන්න ක්‍රමයක් පාවිච්චි කරන්න තමන්ට ක්‍රමයක් හදාගන්න මේකට කාලය ඕන කාලය නැතුව නම් මේ වැඩේ කරන්න අමාරුයි දැන් ජොබ් එකක් හිම කරන්න ගමන් කරනවා නම් ගොඩක් වෙලාවට අමාරු වෙන්න පුළුවන් ඉතින් මම කියන්නේ ජොබ් එක අතෑරලා මේක කරන්න කියලා නමුත් විභාගය ඊට වඩා වටිනවා නම් සමහර විට දැන් අනුෂ මට කියන්නේ ඉතින් ඒක අනුෂ අනුෂ ජොබ් එක අයින් කළා දැන් මේ විභාගය කරන මේ මම කියන්නේ මේ මාස තුන කැප කිරීමක් කරන්න වෙනවා ජීවිතේ ඉති කාලේ වෙන්නේ ජොබ් එක කරන්න පුළුවන් ඊට පස්සේ අපේ මේ දවස් පොඩ්ඩක් අමාරුයි ගන්න අමාරුයි මේ මං කියන්නේ තේරෙනවද මේකට කැප කිරීමක් කරන්න මේ හැමෝටම යන්න බෑ ඔය අතරින් කවුරු හරි කෙනෙක් මහන්සි වුණොත් අනිත් කෙනාට වඩා ඔයාට යන්න පුළුවන් මේක තරඟය තරඟ දිනන්න බෑනේ හැමෝම එක විදිහට මහන්සි කවුරු හරි කෙනෙක් එතන විශේෂයෙන් විශේෂතාවයක් ලක්ෂණතාවයක් තිබුණා. මම කියනෝනේ පටන් ගන්න කරන්න මේක කරන්න පුළුවන්. ඔයාගේ උම්මනාව තියෙන එක විතරමයි තියෙන වෙන මුකුත්ම ඕන දෙයක් නැහැ. ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ගුරුවරයෙක් අවශ්‍ය මාර්ග පෙන්නන්න මම කියන්නේ. ගුරුවරයෙක් නැහැ කියලා හිතන්නකෝ. දැන් BC අවුලක් නැහැ කියලා කියන ප්‍රබෝධය අනිත් සබ්ජෙක්ට් එකක නෝ ක්ලාස් යන්න ඉන්න ගුරුවරයෙක් නැහැ. ඉතින් මට පුළුවන් තනින් මේක කරන්න. එයි දැන් ඕනිකව තියෙනවා නම් පුළුවන්. ඒ කියන්නේ එතනින් අපි හදාගෙන තියෙන මයින්ඩ් එක අනිත් දෙක තමයි අවුල මේක අවුලක් නැහැ කියන්නේ. මේ මයින්ඩ් එක මේ අදහස මන් සබ්ජෙක්ට් එකට දෙන්නේ. කරා තමයි ගුරුතුරු ඔය වගේ වැරදි වැඩ කරනවා. තමන්ගේ සබ්ජෙක්ට් එක හොඳට පාඩම් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න අරගෙන දෙන්න ඕන නිසා අනිත් සබ්ජෙක්ට් වලට වඩා අනිත් මේ සබ්ජෙක්ට් එකම කරවන්න ඕනි කියලා වගේ අදහසක් තියෙනවා. එතකොට ගුරුවරයාට මොකද වෙන්නේ? එයාගේ රිසල්ට් ෂීට් එක ඇතුළේ සහ එයාගේ පෝස්ට් එක පින්නන්න පුළුවන්. මම කවදාවත් දාන්නේ නැහැ. පෝස්ට් එක දැනට දාලා නැහැ. මේ අනිත් අයික සබ්ජෙක්ට් වල විසල් දාන්නේ නැහැ. ඒගොල්ලෝ දානවා ඒ දානවා BC නම් BC වලට A. ඉතුරු දෙක BC S. එහෙම දා. මොකක්ද වෙලා තියෙන්නේ? ඒක මං හිතනවා BC ගුරු රැගෙත් තරද්ද. අනිවාර්ය. ඉතුරු සබ්ජෙක්ට් දෙකට BC S වගේ දානවා. BC වලට ඒකක් කරා. අනිවාර්යෙන් BC ගුරු රැගෙත් තරද්ද. මොකද උන්ට කියලා දෙන්නවද මේක සබ්ජෙක්ට් තුන මොනවද කියන්නේ? BC වලට විතරක් ඒ අරන් හරියන්නේ නැහැ. මං කියන්නේ දෙනවා නේද? අනිවාර්යෙන් එහෙම විය යුතුයි. හොඳ රිසල්ට් එකක් කියන්නේ ඒ තුනක්. සබ්ජෙක්ට් තුනට මේ තුනක්. අත්ත නැද්ද? අන්න එහෙම ළමයි තමයි අපි ඉන්නේ. මම දකින්නේ නැහැ කොහෙවත් එහෙම ගාම අන්න දැකම නැහැ ගාව. එහෙම නේ. නේ? හරි. මම කියන්නේ තේරෙනවා නේ. හරි. එහෙනම් අපි අද නතර වෙමු. ගන්න අද කියලා දුන්න මෙන්න මේ උත්තරේ ලියන විදිහ අරගෙන මේ විදිහ උත්තරේ ලියන්න. ලියලා තමන්ම තමන්ට ගුරුවරයෙක් කියලා උත්තරේ බලන්න. හරිද? මේ ආය රෙකෝඩින් බලුවත් කමක් නැහැ. ලයිව් ගිහිල්ලා තියෙන YouTube එකේ. ඉන්න බලන්න කතා කරපුවා මේ විදිහට ඇවිල්ලා තියෙනවා කියලා රෙකෝඩ් එක මම හිතන්න ඕනේ නැහැ බලන්න YouTube එකේ තියෙනවා ඒ ගන්න DC පන්ති YouTube එකේ ගියා ඉන්න බලුවා ලයිව් යනවා රෙකෝඩ් කරේ නැහැ ඒකට කෙලින්ම රෙකෝඩ් දා දී ආයි මගෙන් අවුතුන් හිල්ලන්න යන්නේ ඕනි දාග බැබේ හරි නේද එහෙනම් හැමෝටම බුස්සන්න පරිස්සමින් ඉන්න මේකට උත්තරේ ලියන්න තමන්ම බලන්න මහන්සි වෙන්න වැඩ කරන්න කොඩියා ජය වේවා good night
Good day, Nancy. Good night, good night. Good night.